ැමද නාටම තෙරුවන් සරණයි අද දස් විසි හතරේ මාර්තුමාසි විසිහත්වනි බදාදදල්ස ශ්‍රී ලංකා වෙලාවෙන් උදෑසන දහයයිතිහ අප එකතු වෙන්නේ හැිධර්ම පිටකේ විබංග ප්‍රකරනය ධර්ම ග්‍රන්තිය ඇශුරයෙන් කරන සාකච්චාවටකතු වෙන්නයි මේ දම් සබවට පැමිණි බසම ඉතාමත් ගෞරුවෙන් පිළිගන්නවා අදත් අප කෙරෙහි මහත් කරුණාවෙන් දහම් කරුණු අපට කියාදීම සඳ ශ්‍රී ලංකා විසිර සම්බන්ධ වෙනවා කල්්‍යයාන මිත්‍ර මංගල ඉදිරි සිංහ හත්මය මංගල මහත්මය ඔබතුමාව ඉතාමත්ම ෞරවයෙන් මේ දම් සබවට පිළිගන්නවා ඒවගේම ඔබතුමාට යොමේ නෝ අද දවසට නියමිත දහම් කොටස් අපට විස්්සර කරදින් ලෙසට තෙරුවන් සටනයි ම නාටම තෙරුවන් සරණයි අපි පාඩම ආරම්භ කරන්නට කලින් තෙරුවන් අමස්කාර කරනග සාධ සාධ සා නමුතස්ස භගවෙතු අරහතු සමා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධන් සරණංගච්ඡා දමන් සරණංගච්ඡා සංහන් සරණංගච්ඡාමි දුතිියම්පි බුද්ධං සරණංගච්ා දතියම්පි ධම්මංසරණංගච්චා දතියම්පි සංගන්සරණංගච්චාන් තතියම්පි බුද්ධං සරණංග්ඡා තතියම්පි ධම්මං සරණංග්චාන් තතියම්පි සංගන්සරණංග්ඡාම පානාතිපාතාවිර්මණී සිකාපදන් සමාධයාන් අධින්නදානාවිර්මණී ස්කාපදන් සමාධියම් සුමිච්චා චාරාවර්මණයේ සික්කා පදන්සමා මසාවාදාවර්මණයේ සිික්කා පදන් සමා ද සුරාමීරය මජ්‍ය පමමා දට්වාා නාවර්මණයේ සික්කා පදන්සමා දයාමී සාධූූ. හොලයි හඳනාටම තෙරුවන් සරණයි අදත් අපි විභහංග ප්‍රකරන පාඩම්මාලාව දිගට කරගෙන යමු අද පස්වනි පාඩම හරි අපි මේ මෙන කොට ස්කඳ විභාගය කතා කරන්න පටන් අරගෙන හි සුත්තන්ත භාජනීය කොටසත් ඊට පස්සේ ඊට අදාළ බාහිර කාරණාව වගේකුත් සාකච්ඡා කළා අද අපි අිධම භාජනය කොටස සාකච්ඡා කරන්නට පටන් ගන්නවා පළමුුවහි රූපස් කන්දය තමයි කතා කරන්නට අරගඩ පුළවා දැන් විභංගයේහඳ විභංගය තුළ අිධම්ම භාජනය විස්තර වෙන තැන පටන්ගන්නවා චේදංග පනස් හතරෙන් මේ විදිහ පංචක් කන්දා රූපක් කන්දෝ වදනක් කන්දෝ ආදී වශයෙන් කියලා ස්කන්ද පංචකය විස්තර කරලා දීලා පටන්ගන්න චේද පනස් හතරෙන් රි ඊළඟට එක විස්තර කර ගෙන එනවා රූපස්කන්දය කියන මොකක්ද ආදී වශයෙන් මෙතනදී සාරාංස ගත කරල කිව්වෝතුන් මේ ස්කන්ද පංචකය අවිිධම්ම භාජනය තුළ විස්තර වෙන්නේ දැන් රූපස්කන්දය පැහැදිලිවම ධම්ම සංගනයේ රූපකාණ්ඩය තුළ දීර්ගව විස්තර කෙරුණු ආකාරය එලෙසටම ඒ උද්දේශය ඒ විදිහටම විබංගේ තුළ ඉදිරිපත් කරනවා. ඒක නිදේශයක් හැරිට වෙනම යන්න එනැහැ මොකද දම්මසංගනයේ දී එසිියල්ල කතා කරපු නිසා එහෙම නං මෙහිදී විභංගේ ගෙනගන්න අපිත් එක්කො නැවත්ත දම්මසංගනය අරූපකාණ්ඩය අධ්‍යයනය කළ යුතුයි එම නැත්තම් එතනද අද්‍යේනය කලා කියලා ඉදිරියට යායුතුයි. අනිකුත් කාරණ අනිකුත් ස්කන්දෝ විභංගයට ආවේනික වූ වෙනම ක්‍රමවේ දකට විස්තර වෙලා තියනම් මෙතනද රූපය කියන කාරණය පොඩි මතක් කිරීමක් කලොත්න් තමාගේ ස්වභාවයි තමාගේ ස්වභභාවය විස්තර කරනවා කියන අර්ථයන් රූප කියලා අඳුන්නලා තියෙන. දැක් නාමය තමාගේ ස්වභාවය ප්‍රකට කරවන්නේ නැහැ එකක්වරටම නමුත් රූපයේ අරගත්ත හම ඊට වඩා රූපය අපිට උදාහරණයැ කරට දකිට පුළුවන් මේ වගේ අර රූපයේ යම් ස්භාවයන්ටික නාමය හා සාපේක්ෂවගත්ත හම අපිට වෙනස්ව දකින්නට පුළුවන් පෙනෙන්නට පුළුවන් අවබෝධ කරගන්නට පුළුවන් ඉට වඩා පහස්සුවෙන් පාලි පාටය අරගෙන බැත් ගත් තනම් එක තැනකති සඳහන් වුණා රූපේති පකාසේති අත්තනෝ සභාවන්ති රූප සුකීය සභාවය පවසනුවේ රූපයි කියලා පොඩි එකෝ එකක් මට එහෙනවා එක මගෙන්ද වෙන්නේ සමවෙනස මහිතන සර්ගි මයික්ස් දෙක් ඩිවයිසස් දෙකක් තියෙනන ඒකයියේ මහිතම දෙකම ඕවන් වෙලා ේ දැනුත්තක විදිටෙනවාවද අපිට දැන්නේ ඔබතුමාට තමයි දැන්න ඇත්තේ හ ඊළඟෙට මේ රූපය විස්තර කරන තැන අපි වෙනත් වෙනත් දේශනා හරි වෙනත් පොත්පත් කියවදදි අපි දැක්කාර් මේ පරමාර්තයක් හඳුනා ගැනීමේදී ලක්ව රස පච්චු පට්ටාන පදර්්ටානාදී විල්ලෙසින් එහි හාත් පස අපි ආවරණය කරමින් ඒ පරමාර්තය හඳුනාගන්නවා කියලා එතකොට නමුත් අපි සුත්තන්ත භාජනය කතා කරදදි මේ විදලිහට ලක්ෂ ටස පච්චුට්ානය ගැන නමේ කතා කළේ වෙනස් ආකාරයක එකලොස් ආකාර විද්ගහයක් කතා කරල තමයි සුත්තන්ත භාජනය අරගත්තේ මේ දෙකේ වෙනස ගත්ත නං අපිට ලක්කන රස පච්චු පටාන පදටානයේදී. උදාහරණයක් හැටියට රූපය ගත් අනං. රූපය නිවැරදිවම රූපයක් මයි කියල තේරුම් ගන්නට ඒ බෙදීම අපිට වහල් වෙනවා ඒ විස්තරය ප්‍රයෝජනවත් වෙනවා. එහෙම රූපය මේක රූපයක් මයි කියලා නිශ්චිතව දැනගත්තට පස්සේ. දැනගත්ත රූපයේ අනිත්‍යාදී ලක්ෂණ ටික පහසුවෙන් තේරුම් අරගන්නට හර සුත්තන්ත භාජනය කතා කරපු එකොළොස් සාකාර විද්‍රහයෝ ඉවහල් වෙන උදාහරණයක් ගත්තොත්. අපි ගත්තොත් අතීතරූපය කි අරගත්තන එක කොස්සාාකාරෙන් එක අතීතරූපය කියන අපි දන්නවයි අතීතේම නිරුද්ධ වඋනායක වර්තමානයට ආවානෙමේ යනාගතයට යනවා නෙමි ඒ වගේ වර්තමාන රූපය අතිතයේ සිට ආපුව එකක්ුණ ඒ වර්තමානීම ඇති වෙලා වර්තමානීම නැතිවෙන එක අනාගතරූපයක් ඒවිදිහට අපිට අර්ථ දක්ව ගන්න පුළුවන් ඒ නාගතයේ ඇතිවෙලා නාගතයේදී නැතිවෙන දෙයක් මෙ අදි වශයෙන් එතකොට නිත්‍යවූ රූපයක් ඉස්තිරව පවතින නිත්‍යවූ රූපයක් නැතයි කියන කාරනාටික මේ කොළොස් සාකාර විග්‍රහය තුළ අපිට පැහැදිලිව තේරුම් අරගන්නට පුළුවන්. ළඟගට දුරළඟා ආදී විග්‍රහයන් අරගෙන බලපු හාම එතනත්ඒ රූපය සම්බන්ධ අපගේ දැනුම වැඩි කරගන්නට පුළුවන් වෙනවා එහෙම දැක්කහම අපිට ගැඹුරට ගිහාම තේරුම් ගණඩ පුළුවන් මේ හැම තැනකම තියෙන්නේ දුක්කූ සභාවයම තමයි කියලා ඇයි රූපය කියලා කියන්නේ දුකසත්වයට අයත් දෙයක් එහෙම නං ඒක දුක්කූ සභාවෙන්ම යුතු වෙන්නට ඕනේ සංකත දුක විපරිනාාම දුක ආදී ියලු ලක්ෂණහහි අඩඟගුවෙන්න ඕොනි මේ අදී කොට පියවක් දැනගනිද්දී අපිට විදර්ශනාඥානයේදී වුණු කරගන්නත් ඉට අමතරව දැන්ගත්තොත් අපි අපි ට හම්ුවන රූපෝලට පරිබාහිර අපි ගත්තොත් දි්‍ය විමානයගතියන රූපයක් ඒ අපිට වඩා අනිවාරයම සුකුමයි නමුත් ඒතැන වනත් පවතින්නේ දුකක්මයි කියලා තේරුම්ගන්නට මේ කොළොස්සාකාර විභාගේ අපිට තේරුුණ උපකාර වුණ නමුත් දැන් අභිධර්ම භාජනයේ දීට වඩාපු හාත්පසිං වෙනස්සාකාරයකට තමයි විස්තර කරගෙනෙන්නේ දැ ගත්තොත් රූපටිකාරගත්තන ජතුන්න්නම් මහභූතානන් උපාදාය රූපං ආදී වස්සයෙන් ඒක විස්ත කරගෙන ආයිත කොටර මෙමතෙක් අපි කතාකරපු සම්ප්‍රදායයිෙන් නෙමි තනිකරම පරමාර්ථ සවභාවයට මුල් තැනදීලා ඒක උළුපා දක්මින් තමයි අබිධර්ම ක්‍රමය තුළක විස්තර වෙන්නේ. එතකොටට මහාභූතය කියන කාත දැක්ව වන ඒක මහාභූතයි කියලකිවේ යර උපාදින සන්තානය සහ අනඋපාදින්න සන්තානී ඒ මහත්ත පහලව න අර්තයෙන් මහා භූතයි කිය ගත්ත තවත් අප ටාව කියව්වන විවිධ පදනම් රාශියකින් ඒක මහබූත හැටියට කතා කළ ඊළංගට උපාධාරූප කියන්නේ මහාභූත නෙමෙයි හැබැයි මහාභූතයන්ග අන්‍යව පවතින දයකුත් නෙමේ උපාධාරූප කියන්නේ ඒ ඒ උපාදා රූපටස් වෙන වෙනම ස්භාව ලක්ෂණ සහිත වූ වෙන වෙනම පරමාර්ථ ධර්ම කියලාර ගන්නට වෙන එම තමයි අපකි ගෙන ගන්නටත් තෝනි ඊළඟටය කෙනෙක් කහන්න පුළුවන් ඇයි මේ රූපය වෙනම කාණ්ඩයක් ලෙස ධම සංගනය පෙන්නුවේ කියලා ඒ තමයි ස්රූපය කියන්නේ සිත සමගාර සතර සම්ප්‍රයෝගෙන් හාමුව වන්න එක් හු වෙන යෙ දෙෙන ධර්ම නෙමි එනිසා චිත්තෝත් පාද කාණ්ඩය තුළ මේක දක්වන්නට බැහැ. ඇයි චිත්තෝත් පාද කාණ්ඩය තුළ හැම වෙලාවකම දැක්කුවේ සතර සම්ප්‍රයෝගෙන් සම්බන්ධ වෙලා තියෙන නාමධර්ම කොටස් ඉතිං රූපයකොයි වෙලාවකවත් නාමධර්ම සමඟ සම්බඳු වේ නෑක චිත්ත විපයුක්තම තමයාාවයි. එහි නිසාඒ රපකා්ඩ නාමකකාණ්යට දාන්න බැරි නිසායි එක වෙනම කාණ්ඩයක් ලස දක්වන්නට ඕන උනා. අමතරව රූපය සතු විශේෂක වැදගත්කම කුත්තිේ නවා ඇයි විපස්සන භූම අපිට සකස් කරගන්නට නම් මේ රූපය ආත්මය අයරගත්තුව වැරදි දෘෂ්ටිය දුරු කරගන්නට නම් මේක වන්න මම අපි අධ්‍යයනය කරන්න ටෝන එකට අවධානය දෙන්න ඕෝන පැහැදිලිවමඒ මමත්වය පුද්ගල බාවය අපිට අයින් කර ගන්න නම් මේ නාම රූප දෙ කඩාගන්නටම වෙනවා ඉළඟට අප ගත්තොත් තව පැත්තකින් එක බැලුවනම් පලවෙනි මාතිකාව ගන්නකොදැ පළවෙනි මාතිකා වරගත්තනං ඒ පදතුනේ එක අංගේයක් ලෙස රූපටික එන්නත් තෝරෙන ඉතිං ඒටික ඒ වෙලා වෙදි කුසල වෙන්න නහ අපුසල වෙන්න නහ අව්‍ය ක අත ගඩට දාලා වෙනම පෙන්වා එතකොට පස්සනනා වරගනිදදි අනිවාරයම පි පස්සනාවට ගනන්න චත්තචෛතිසික රප පමණයි ඉතින් එඒනිසා රූපයහක දන්නත් බෑ අරගන්නකත් ඕන මෙ අදී කරුණු නිසා වෙනමම අපි ධම සංගනය විසින් රූපය වෙනම කාණ්ඩයක් කරලා පෙන්නලා දීල තියනම් වැදගත්කම තමයි නමධර්ම නාම ධර්ම ලෙස හඳුනා ගැනීමත් රූප ධර්ම රූපධර්ම ලෙස හඳුනා ගැනීම ඒ දෙක දෙවිදියට හඳුනාගත්තහම නාම කියන්න රූප නොවන වගත් රූප කියන්නේ නාම නොවන වගත් තේරුම් අරගෙන මේ නාම රූපව්‍යවස්ථානනය පහසු වෙන නිසා. ඊළංඟට සූත්‍රපිටකේ යම් යම් තැන්වලද අපිට හම්බ වෙනවා මේ රූපස්කන්දය දීර්ගවශයෙන් ඉගෙන ගැනීමේ වැදගත්කම. එක තැනත් තමයි මචිමනිිකායන මහා ගෝපාලක සූත්‍රය ඒක පැහැදිලිව සඳහන්යවා මේ පාඨය තච ික්වේ බික්කුන රූප්ුම් හෝත. ඉද බික්කවේ බික්කු යකිචි රූපන් සබ්බං රූපන්්චත්තාරි මහාභූතාන සතුනන්ත මහාභූතානන් උපායධර රූපන්ති යථභූත නප පජානාති ඒවන්කෝ බික්කවේ බික්කුන්න රූපුම් හෝති මෙතැනද මේක විස්තර වෙන්නේ මහා ගෝපාලක සූත්‍රයන ඒ අනුව ගව පල්ලක් උපමාවට අරගෙන ගවපල්ල විසින් තමාගේ ගවපට්ටි රකීම සඳහා ගව පල්ල සත්තුව ගුණාංග කොළ හක්තින්නට ඕන කිය ඉස්සරල විස්තර කරලා දීලා. ඒ ගවපල්ලා සත්තු එක ගුණාංග ටික්ක ඊළඟට ශාසනය ඉන්න ශ්‍රමණයට උපමා කරලා පෙන්න්නනවා ඒ ස්්‍රමණයාට තමාගේ ස්්‍රමණ කෘතිය දියුණු කරගන්නට නම් මේ අගයි කොළ උපමාාවප මේ වසෙන් ගලපල පෙන්න්න තැනක් තමයි මේ ඒ විදිහට කතා කරන කොට මේකෙද කියනවා මේ රූපය ගැන දැනගත්තේ නැත්තං එවැනි භික්‍ෂුවක් තමාගේ ශාසන කෘත්තේ හරියට කරගන්නේ නැහැකිය. ඒ අනුව සබන්ං රූපන් චත්තාරි මහාභූතාන චතුන්රංච මහාභූතානන් උපදායන යථාභූතන් පජානාතික එය දැනගත්ත යුතුමයි කියන එක එවැනි තැන්වෙලදි පැහැදිලිව විස්තර කරලා දෙනවා. හම දැන ගනි්දිී රූපේ රूපය වශයෙන් දැන ගන්න කොට එක ගණන වශයෙන් එතකොට සමුටාන වශයෙන් එක දැනගන්න කියලා එතන අටුාව විස්තර කලා දෙනවා ගණන වශයෙන්කි वहහම එක හඳන්ුවන්නේ පස්ස විසි රූප කොට්ට අස වශයෙන් අද කොට ොටන විසි පහ කියලා රගත්ते आයතන දහයයි සකුම රූප පහළවයිේ නරතයෙන් විසි පහ අටුාව පන්නන අපිට මේ අබිධර්ම කන්ද විබන්ගේ අබිධර්ම භාජනය කොට සරං යන කොට අපිට මේ කාණ්ඩ විසි පහ වෙනත් තාරකාරයකටත් තැක ගණ්ඩ පුළුවන් වෙනවා. එකකොයි ආකාරයෙන් හරි මේක බෙදල බෙදල්ල අදේනය කිරීම වැදගත් වග හිතනින් තේරෙනවා. ඒ සංකය අවශයෙන් විතරක්න්නේ මේ මේක සමුට්ටාන ලෙක් දැනගන්න කියනවා එක සමුට්ටාන දවි සමුත්තාාන ත්‍රි සමුතාාන තතු සමමුට්තාාන න සමමුට්ටාන අදී වශයෙන්. ඒ හැම පැතිකඩක්ම ආවරණය වෙන පරිද්දෙන් මේ රූපය ගැන දැනගන්නට කියලා. ඉතින් උදාහරණ නිති දෙන්නේ එතන මේ විදිහට මේ රූපය හාත් පස නොදන්නා භික්‍ෂුව රූපාරූප පරිග්‍රහය සිද්ධ කරලා අර තමාගේ කමටහන් හරියට මුදුම් පමුණවාගන්නට බැරි වෙන ශ්‍රමණය ැටියට පත් වෙනවා කියලා මේවා මේ හැටියට දන්නේ නැත්තම්. එනි සාම රූපය මනාකොට විග්‍රහ කොටම දැනගත යුතුයි කියන්නේ එකයි එතනටුාව විශේෂයෙන් උපුටා දක්වල තියන්නේ. රූපයේ වැදගත්ම ලක්ෂණය තමයි රූපය කිසි විටකන් සම්මිශ්‍ර වෙන්නේ නැතිවග. උදාහරණයක් ගත්තෝ අපි ශරීරය අරගෙන බැලවාන එහි උපරිමකාය තුළ තියෙනවා. ප අසු හතරක් කියලා ටාව විස්තර කරලා දෙනවා මජ්ජිමකායතුළ රූප පනසතරක්තියවා කියලා විස්තර කරලා දෙනවා හිට්ටිමකාය තුළ රූප හතලිස් හතරක්තිේෙනවා කියලා විස්තර කරලා දෙනවා මේ එකක්වත් අනිකත් සමග සම්මිශ්‍ර වෙන කතාවක් කියන්නේන සම්මිශ්‍ර වෙන්නේ නැහැ කියන එකයි කතා කරන්න එ අනුව එකම කයක් විදිහට මේක පෙනු නත් ඒ රූප කලාප වෙන්න වෙන්නම පවතිෙනවා නාමධර්ම වගේ සතර සම්ප්‍රයෝගයකින් මිශ්‍ර වෙලා පවතින ස්වභාවයක් කිසි විටට කත් රූප කලාප තුළ දකින රහම්බුව නැති එක තමයි එතන විස්තර කරන්න ඊළඟට මේ උදාහරණෑ ගත්තො දැන් උපරිම කාය තුළ තියෙන රූප අසු හතර කොමට අපි බෙදල පෙන්නන්නේ එක උප කලා පැහැටිය එක බෙදීම කරලා තියන්නේ එතන දිපෙන් නවා දැන් අපිට බෙල්ලෙෙන් උඩ කොටස එහිද අපේ තියෙනවා ඇස කණ නාසය දිව තකොට සම කොට සතියනන එතකොට යනුවගත්ත හම ඒවා දස කලා පැටි එන පවතින චක්කු දසක සෝත දසක ගහන ජව්වාහාකායක්කොම දසක කලා පැටියට එහෙම වනොතුන් මේ අසුවතර අප කොහමද ගලපන්නේ චක්කු දසකය සෝත දසකය ගාන දසකය ජිව්වාදසකය කාය දසකය පහයි එතර තැන දහවරක්හක් පණහයි හනි හිට අමතරව භාවදසකයක් තියෙනවා ඒ අනුවේ එතනත් දහයයි ඒ යනුව හැටයි දසක කලාප හයක් උපරිම කාය තුළ දකින්නට පුළුවන් ඒය අනුව රූපවසයෙන් එතන හැටක් ගන්නට පුළුවන් ඉට අමතරව අස්්ටක කලාප හැටියට තියෙනවා කර්මජ හැරුණහම ආහාරජ චිත්තජ උතුජ කියන ඒ හේතු තුනෙෙන් හැදෙන සුද්දාාශ්‍රක තුනත් තියෙනටත් පුළුවන් ඒ අනුව තන අටවරත් වන විසි හතරයි ඔක්කොමක් හුනහම තුට හඒවත් හයයි නෑ දහයි කලාප හයක් තියෙනවා අටේ කලාපතු නක්තිේ නතර දහවරක් හැටයි අටවත්තුන වි හතරයි ක්ොමස හතරයි කෙේ විදිර ගන හතර පෙන්න්නනම් ඒක පැහැදිලිව මෙම ගණ හදලේක විස්තර කල දෙන්නීම එක එකක් අනිත්ක සමග සම්මිශ්‍ර වෙන්නේ නෑ එ නිසා එ වන්නම ධර්ම හැටියටම පෙන්න්නේ යුතුයි ඒ අනුව තම සූහතර ඉලක්කම පෙන්නල දීලා තියෙන්නේ. ඒ අනුව ගසලක පුහම මජ්‍යිමකායතු කොහොමද පනස් හරකට ගලපන්නේ උත්සහ කරලා බලඩ බල එතනස ප්‍රසාදරූපට දසක කලාප එකයි වස්තුරූපයයි කාය දසකයයි තියෙන. කාය දසකයයි වස්තු දසකයයි දසයි පවදසකයි හරි එතකොට එතන දහය විස ඉතිහයි ව තුයි විසි අතරයි අශ්ටක කලාප තුනයි වි හතර ඒ විදිහ ගන්න පුුවන්. මකාරගහ වෙන कोොට काय දසක තියෙනවා भाාව දසක තියෙනවා इළ ्ට पकाला අषට කලාපතුन තියෙනවා මේ ध තමයි මේ विदල පන්නලා දාला तीය तो ක है මේ අප अමතක करරගने එක තමයි भाව කලා पැහම තැනම තිෙනවා කියනෙ එක सහ මේ කलाප වෙනත් किसी වත් සमග मिश्්‍ර නො नවායි කියන කාරण देखක මත්ග තිियाගන්නට වෙනවා සමායි මංගල් මාත්නෑ ඇතදී අපි ජීවිත නවකේ කියන එක ගන්න ඇද. ජීවිත නවකේ කියනක දැග ජීවිත කලාපේ හමේක්ත්තුලම තියන කරමජරපිගත්තන හැම තනම ජවිත කලාපේ තියෙනවන අනුවක විශේෂයෙන් නවග කලාපයක් හැටියට පෙන්නලදීල නෑ මේ තැන්වලද. ඕක කලිනුත් අපි ප්‍රස්නයක්කාව ඒහමක උනේ කියල නවක කලාපය කියලාපේ වෙනම කලාපයක් ඉගෙන ගන්නවා නමුත් ඒ මෙතන්දි අරගත්තේ නැහැ. ඒක විසුදිවාර්ගය විස්තර කරලත් නැහැ අනිත්කුත් අටුාවලත් ඒ කලාය ගත්ත වගත් පෙන්නේ නෑ ඒ ම ේරුකාණය ස්වාමන්හසගේ පොත්පත්වල තිබ්බ දෝ කියලා තිබුණොත් මං කියන්න හම්බේ් තැන ඔ තනක්ගේ මතකැත්තියෙන හැබැ ජවිත නාවක සාමාන්‍ය මනුස්සයුන්ගේ ග තියනම් බවක් යි හෙම එකක් මතක දතුමාටො තියවා හැබ ජීවිත නවත්ක ජීවිත නවක තිනෙන විශේෂය තමයි ඒකාර එක ඇතිවෙන පස්සෙ න කතාවක ප්‍රජසන්ත් සමග මැති වෙච්ච එකක් න මේේ ජීවිත නක කියන එක ප මෙදි ගන්නවානහාර මත් ගන්න හිදනඔ ර ගන්න ර ගන්න ද ගජීවිතපේතිමලාප වලදී නිසා නො ගත්ත වගේයි tiයක් හැෙනුනටන උදාහරණයට දීල තියන්නේ අර ලල දෙන කොඩිය තනිවර්ණයකින් වගේ ඇතට පෙනු නට එතන ඒ කොඩියඒ තැවල තියෙන වෙන වෙනම වර්ණ වෙනවෙන විදිහටම ඉන්නවාසේ එක උදාහරණයක් දෙෙනවා තව උදාහරණයක් දෙෙනවා පහන්දැල්ලක අංසු වන්න වෙනම පවතිනවා නමුත් අපිට පේන්නේ තනි දැල්ලක් විදිහයට කියන එක ඒවාගේ උදාහරටිකක්්දීල තමයි එතන පෙන්නන්නේ මේ රූප කියන ඒවා එකට සම්බන්ධවෙන්නන්න හැ ඒවා වෙනවෙනම පවතින ධර්මකොටසක් හැටියට මතක හැටියට මේම කලාර පනරක නක මට නර තේරුම් කරලා දෙඩ මච්චිම කලාපය වුණු සැම් අපේගැන බෙල්ලි පහල පෙකනියෙන් උඩ කොටස එතකොට ඒ හරියේදී ඇසනෑ කණ නෑ දිවනෑ අනාසය නෑන හරියට ඒ නිසාවෙෙන් එත නිතුරු වෙලා තියෙන කායි දසකේ තියෙනවයි අපිට හමතියෙනවා යනුව කායස් පර්ෂය දැනෙනවා බඩ රිදට ගත්තව ඇතුලුනත් අපට දැනෙනවාන කායි දසකෙ කොමට තියෙනවා ඊටම තරව භාවදස්සකයි කියන එක මුළු ශරීරයේ පුරාම පැතිර පවතින දෙයක් යනුව භවදසකයක් තියෙනවා ඇතකොට එතන දහයායි විස්සයි. ඊළඟට ආහාරජ චිත්තජ උතුජ කියන සුද්දශ්ටක කලාප තුන පවතින්නට පුළුවන් එතකොට එතන සුද්දර්ශක කියන හටේවන එතුර රටේවත් උඩුවල් තුනයි අටවරත් වුණන විසි හතරයිකායිදසකයි භාවදසකෑ ගත් හම එතන විස්සයි විසි හතරයි විස්සයි හතලි සතරයි එවිදධිතයක කලපගන්න ඕන තන වස්තුරූපය තියෙන අනේ දෙසව පනස්සතය වුසරරිම පනසර රගන්න තොර ස්තුරූපය අරගන්න ඕන හරි හරි නැ නිවාරම වස්තතුරූ පපතින්න ඕන ද මැදකායින ඒ විදිහයට තමයි එතන පනස් සතර අපි අරගත්තේ එතක දහයි කලාප තුනයි අටේ කලාප තුනයි දහවරත් තිහායි විසි හතරයි පනස් හතරයි හරි එතකොටට ඒවිදිර තමයි ඒටික එන්නේ කා කන්න ය ඒ පදනීදගෙන ගලපන්න්න බල හිට්ිම කායකොම දෙන්න කියලා ඒ එට්ටමකයිඇසරනනාාසය දව නෑන. රි හම නතියන්නේ. රි පුරාම තියනක නිසා එකත් තියන්න අවිත රටේවතුනු විසි අතරයි. හරි ඊට පස්සේ. මේ අභිධර්ම භාජනීය තුළ කොහොමද රූපධර්ම සංග්‍රහ කරලා තියෙන ද මේක කතා කරපු පදනම් යටත ඉඳග නෝනේ අභිධර්මය තුළ මේක විස්තර වඩ. එතකොට ලූපධර්මටික්ක දම සංගනයේද විස්තර කරලා තියෙන්නේ ඒක විදේන සිට ඒකා දස විදේන කියන එකලොස් ආකාරයකට බෙදලා පෙන්නලා තමයි විස්තර කරලා දෙන්නේ. විදෙන කියලා කිව්වාහම මුළු රූපයන්තම පොදුවෝ එක් ලක්ෂණයක් මත පිහිටල සියලු රූප ඒ ලක්ෂණය තු රඩංුවෙනවා කියන අර්ථයෙන් එක ගොුණු කරලා කා්ඩ කරලා පෙන්නන එකක් ඒ අනුව විවිධ පද අරගෙන එ පද තෝරාගැනීම හරි පරිසමෙන් කරගන්නට වෙනවා එවැනි පද අරගෙන ඒ තුළ සියලු රූප ගැබ් කරන්න පුළුවන් කියලා පෙන්නීම එක වියි දන කියලා කිව් නං අඳුනාගත් ලක්ෂණ දෙකක්මත පහිටලා රූපදික වෙන්ගර ගන්න නෙහෙම එකකට වැඩිගාන කොටස් කරල බෙදාගන්න තැනකති දවිදේන හරි තුවිදේන හරි චතු විදන්න හරි න දිකට බෙදාගන්න තැනදී සියලු රපටික ඒත් කාණඩ ක්ට මැ රත්වනේ දුවිදන කිව්වත්තේකාණඩ දෙකටම සියලු රූපටික වැටල යන්නන එකකට විතරක්ටලා අනික ිन्දුවා කියන්න බෑ තිවිදේනවනත්තේ කාණ්ඩ තුනේම रिපरेසන්ටेේशණ එකක් තියන්න ඕේ ඒ විදියට යම්යම් වචන ලක්ෂණ තෝරගන ඒ අනු බෙදල දක්ුණ ක්‍රමයක් තමයි දම්ම සංගනයේ රූපකාණ්ඩේතු අපිට දකිනට පුළුවන් ුණේ දැඟික පලවිණී ක අපි අරගත්තොත් ඒක විදේන කියන කොටසාරගත්තා නං එතනදී පද හතලිස් තුනක් ඉදිරිපත් කරමින් ඒ හත් පද හතලිස් තුන යට තේදීම එකන එම දවලින් නිරූපණය වන ලක්ෂණ හතලිස් තුන වෙන වෙන මරගත්තත් සියලු රූපයේ ලක්ෂණ අඩංගුයි. අපි එකක් අරගෙන බැලුවොත් මේක තියෙනවා සබ්බං රූපං න හේතු සබබං රූපං නහේතු. ඒවාගේම තමයි සබ්බං රූපං අහේතුකම් සබං රූපන් කියන එක හැම වචන පාසාම යෙදන්නට ඕනේ එතට හේතු විප්පයුත්තන් කියනකට සබ්බං රූපං හේතු විප්යුක්තං සබ්බං රූපං සප්පච්චය මේ විදිහිට අපි අරගත්තහම පළමිණකාරම්බල සබ්බං රූපන්න්න හේතු අන්න හේතු නෙමේ මෙතන හේතුකිී අරගත්තේ බුදු දහමතුළූ ගන්නන හේතු ධර්මහය ලෝබදෝස මෝහ අලෝබදෝස අමෝහෝ කියලා මූල කාරණ හයක් එම නැත හේතු ධර්මහයක් විස්තර කරනවනේ එතවට මේ රූප කියන්නේ අන්න ඒ හේතු නෙමීලු විදිිතයි ඒ එක කියැනෙන හේතු ඉසි විටකත් රූපය කියන්නේ හේතු ධර්මයක් නොවේ කියන කාරණය රූප ධර්ම විස්තර කළේ හැමවෙලාවකදීම පොදුවය විස්තර කරන තැන චත්තාාරෝච මහාභෝතාත් චතුන්රංච මහා භූතා නම් උපදාාය රූපන් ඉදිං උච්ත සබං රූපන් කියලා අන්නේ කියපු සබ්බං රූපන් සියලුම රූපටික් න හේතු හේතුනන් නෙමේ දැන්ඉතින් ඒවගේම තමයිති අහේතුකන් කියන්නේ තු විපයුක්තං කියන ඒ පද තුනේදදිම හේතු කියන මූලාස්ත්‍රය අරගෙන ඒ මූලාස්ත්‍රයට අඩංගුවෙන නැති වග තමයි කියන හේතුකංකිව්වත් ඒකන හේතු විපයුක්තන් කිව්වත් ඒකමනේ උද්දීලතියෙන් මේ මාතිකාවලද හමුවෙන පදාරන්තියෙන්නේ අවසාන පදතුන විතරක් මාතිකාවලින් පරිබාහිදයි අවසානයට තියන්නේ උපන්නං චහිවින්නයි විඤ්ඥානයහි විඤ්ඥියන් කියනෙ එකයි නිච්චන් කියන පදයයි ජකක් විිභූතන් කියන එකයි මාතිකාවලා වෙන්න හැ ඒවා මාතිකාවලින් පිටවතියන පදතුන අනිත් හැම පදයක්ම මාතිකාවල ආපු පදතුන පද හැටියට තමයි යෙදුණේ. එතකොට දැන් ඇත්තටම අපි දන්නේ නැද්ද රූප කියන එක හේතු නෙමෙයි කියලා. එහෙමනම් ඇයි මේක වෙනමම විස්තර කළේ. අපි පැහැදිලියුම දන්නවා. සියලු රූපයෝ ලොබදෝසමහෝ අලෝබදෝ සමහෝ කියන හේතු ධර්ම නොවය කියලා ඉති එම තියදදි මේක විශේෂයෙන් සඳහන් කළේ යයි හරි යතුක කිවදත්ත එ හේතු උපය ුක්ක වත්කයි එතැනදී මේකටිකක් ගැඹුරට යන්න වෙනවා අපිට දැන් දැන් යමක් කියද්දී ඒ අප අපට පිළිගැනීම වසය කියන්න පුළුවන් ප්‍රතික්ෂේපකිරීම වසියෙන් කියන්න පුළුවන් උදාහරණයක්ම ඒ කරපු පාඩමි අපිට තිබුන්නේ මකක්දමීම කතාවත්තු ප්‍රකරණයේදී පුච්චාව දාපුහාම අහපු හාම පුච්චාවට පිළිතුරු ක්‍රම දෙහකට දෙන්න පුළුවන්න්නේ එකඟවී වසයෙන් පිළිතුරත් දෙන්න පුළුවන් ඒක පටිින්ඥා කියලා රගත් ප්‍රතික්ෂේප වශයෙන් පිළිතුරක් දෙන්න පුළුවන් ඒකට අපිකිවේ පටික්කේප කියලා ඒ වගේ මෙතන දිත් යම් කිසි කාරණාවක් විදිරිපත් කරද්දී ඒක පොස්සිටව පත් විදිේ දිරිපත් කරන්න පුළ නිගටව විදියට දිරිපත් කන්න පුළුවන් ඒක පෙළ පොතේ සඳහන් වන්නේ ප්‍රතික්ෂේප නිර්දේශය සහ ප්‍රතික්ෂේප නිර්දේශ කියලා එතකොට මෙතන තියෙන්නේ හේතු කිව්හම ප්‍රතික්ෂේප නිර්දේශයට හේතුන් නෙමේ ඒක කියන්නේ රූපය සි විටකත් හේතු නොවයි. එ හේතු හැ කියන්නේ මොනවද ලෝබ දෝස මොහල්ල බදස ඒ හැරඒවා ඒවා අපිට විද්‍යාමාන වෙන්න කොතනදද ඒක විද්‍යමාන වෙන්නේ ජවන් සිත්වලදී විශේෂයෙන් කුසලා කුසල සඳහා ඒක වෙන්නේ ජවන්සිත්වලදී අපිට මෙදැදි වැදගත්තන කුසලා කුසල දෙකර ඒ ඒ සඳහා ඒක ජවන්සිත්වලදදි තමයි හේතු හැදන්නේ. එහෙම නං ඒතු සහිත රූප නැහැ කියල කියනකොට අපි දැනගන්නට ඕ එහෙමනං ස්සේ විටකත් කුසල් වූ රප හෝ අකුසල් වූ රූප අපිට හමුවෙන්ඩ බැහැ කියලා. අන්නේ එක වැදගත්. මොනම විදිහකටවත් කුසල් වූ රූපතින්නත් බෑ අකුසල් වූ රූපතියන්නත් බැහ.හරි ඒ අනුව රූපවලින් තොර වූ හේතු. අපි හඳුනාගන්න ෝනේ හේතුවලින් තොරවූ රූප හඳුනාගන්න ටෝනේ හැමුුවවෙන්න ටෝනේ. මේක හරියට තේරුම් යන කොට නාම රූප වත්තානය යම් දැනුමක් අපිටේවි. තවත් විදිහකට කිව්වොත් රූපයට පුළුවන්කම තියෙන්නේ ආයත්තන්න එමනතං ප්‍රසාදයට ගැටීම පමණයි. හේතු ඇති වෙන්නේ රූපය තුරනම මනස තුළ එෙහෙම නං හරි. රූපය හැම වෙලාවටම ආයතනය ගැටීම තුළ තමාගේ කෘත්තිය ඉටු කර ලයින්ගෙනවා. ඒතුළ ගන්න නිමිත්ත අ හර හා මනස තුළ විඤ්ඥානයක් ඇතිවීමදී හේතු ධර්ම ඇතිවීම හෝ පැවතීම තියනට පුළුවන්. මේ අනුව තමයි අපිට කුසල වූ හේතු හෝ අුසූ කුසල වූ රූප හෝ අකුසල වූ රූප හමු නොවිය යුතු වන්නේ. මෙන මේ විදිහට මේක ගැඹුරට යන්න ඕනේ දැන්. තැම පදයකමත් මේ වගේ අපි පොඩක් ඇතුළට ගහිලා හොයා ගන්නන මොකක්ද මේක මේ කිව්වෙ කියලා දැ සපච්චයන් කිව්ුවන මනං ප්‍රත් ඇසුර මේ බරූප කියීන හැදන හේතුකව හ අධච්ච සමුපන්නව අධච්ච රූපයක් තිීන බැහැ ඒවාගේ අප දන්නවා හේතු ප්‍රත්ෙන් ඇතිච්ච යම් ප්‍රත්्यේදීමෙන් ඇතිවෙච්ච යම්රූපයක් තියෙනවා න. මොකක්ද කියන්න අනිච්චාවත සංකාරනේ අනිච්චා වත සංකාර වත ඒ කාන්තයෙන් අනිච්චා නිත්තයට යනව කුමක්ද සංකාර හේතු ප්‍රත්තින් හැතිච්ච දේ එහෙම නම් එතන නිශ්චිතව පවතින්නඒ දිගට පවතින රූප යෙන එක බෑ මේ අධී වශයෙන් මේ එකකක් ගානය කොඩ ගැඹරට බැහැලා හොයා ගන්න ටෝනේ මේ වගේ දිල තියෙන අර්ථමන වද ඒක ගැඹුර කොහොමද කියන කාරණ මේ එඒක් ව්චනයක් ඇත්තටම කමටහනක් හැටියට භාවිතා කරන්න පුළුවන් අපිට ඒ තරමට මේක ගැුරුඒ වගේ හරිම රසවත්මය ගෙන ගන්නකොට මේ විදිහ තමයි ඒක වෙන රූපහන්ඩේ විස්තර වෙන මඒක පදයක් වෙන වෙන විස්තර කරන්න කාලය ගන්න නහැ අපි දම සංගෙනී අම්දුරට කතා කළ හැ දැන්නම් අමතක නැතුවඇති. නමුත් නැවත ඒක දිහා බලෙල්ලා ඇත්තටම සම්වර්ශනයක ඒදෙනවන්න ඒක හොඳද කමටහනක් වෙන වගේ ම මේ ස්ලයි්ස්ටි හදදි ම තේරුුණා . වටිනො ඇත්තට. හොඳ මේවිීහර තමයි එඇතවට ඒක විද රූප කන්දෝ කියන එක ඒක විදේ විදිහයට විස්තර වෙන්නේ මේ වචන හතලස්තුන මත් මතර හත ලස්තුනුම දක්ලනෑ පෙයියාල කරලා තියන්නේ චේද පනස් පහිති විච්ච විදියට. ඊළඟට දවිදේන රූපක්හන්දෝ කියල දෙයාකාරයකට බෙදෙන්නේ කොහොමද කියන්න තැන. එක සය හතර ආකාරයක් ඉදිරි පත්කරනවා මේ සියලු රූපයෝ දවිධයි දෙයාකාරයි කියලා පෙන්න්න ගන්නට. ඒක කාණ්ඩ හතක් යටත එන්නේ ප්‍රකීරණක දුකද හතරයි වස් දුක කියලා කිවේ දෙකයි කිය නර්ථයෙන්. ප්‍රකීරණක කාණ්ඩය තුළ දාහතරආකාරයකටත් වස්තු දුක තුළ විසිපස්ස ආකාරයකට ආරම්මණ දුකතර විසිපායි මේ විදිේයට එක්කහු වෙලා එකසේ හතර ආකාරයක් ඉදිරි පත් කරනවා මේ දෙවිදිියකට බෙදලා රූපය දක්වන්නට පුළුවන්ගේ කියලා. ප්‍රතිීන්නක කියලා හැමවෙලාවම් කියන්නේ වෙනස් වෙනස් ධර්ම කොටස්. වෙනස් වෙනස් කාරණා මත බෙදීම සිදු කරන දේ. වස්තුදු ක කියලා කිවත් ඒ මුළු විසි පහම බෙදල තියෙන්නේ වස්තු ධර්ම මූලි කොටගෙන නමුත් ප්‍රීරණක වලදි තනියක ඉන්නෙ මේ වෙනස් වෙනස් කරුණු අරගෙන දාපු තැ තමයි ප්‍රකීර්ණක කියලා කියන්නේ. මේ කොයි විදිහට මේ එකසිය හතරආකාරය තුළ දිම අපි රූප සබං රූපං සියලු රූපට කාරගෙන බැලෝතු මේ එකේක තැන හැඳින් වන්න පදක බැකින්න තින දවි දයන කිවේන ඒ පදද දෙක්ක තුළ සියලු රූපටිකන්තර්ගත වෙන්න ඕන ආය පද දෙකට දැම්මට පස්සේ පද දෙකට නොවැට ඉතුරුවන්න රූපතියන්නත් බෑ තනිපදයකට විතරක් සියලු රූපටික කියයන්නත් බ එවැනිස් භාවයෙන් අපි වචන තෝරගෙන ඒ විදිහට තමයි මේකසී හතරාකාරය දක්වල තියන මේ සඳ හැත්තර මති මාතිකා දැනුම් අශ්‍යමයි ඒ තුළේ දුකද මාතිකාවක් දැන අභිධර්ම මාතිකා කියන එක ප්‍රකරන හත තුළම විහි දෙන ගැඹුරු පදනමක් තියෙන ධර්මකොටස්නේ ඒවා ඒ දැනුව මෙතැන්ටත් තියන්නට ඕනි ැඟ ඒ පක් ප්‍රකීරණක දුකේ පළමණරගෙන බැලුවවනම් අති රූපන් උපාදා අති නොවපාදා අන බණන්න පද දෙකයි උපාදා නොවපාදා එමනන් සියලම රූපටික මේ පද දෙකට වැටෙන්න්නට ඕන උපාදා රූප කියනකොට යම්්‍රමාණයක් රූප වැැටුුණ නොවපාදා කියනකට ඉතුරු රපසිියල්ලට වැටන්නට. ඒ විදියට ඒ පද හැම එකක්ම අපිදුක හැමේ එකක් මාර්ගන බලන්න ඕන පයි පද කොහොමද යන්න කියලා. උපදා කියල කියනකොට මහාභූතියන්ගේෙන් අන්‍ය වූ පරමාර්ථ ධර්මටික අන්න්‍ය වූ රූප පරමාර්ථ ධර්මටික එතකොටට නොව උපාදා කියලකි වන මහාභූත ටික න එතකොට එතම් අපිතේරුම් ගන්න ඕන උපාදා රූපක කියන මහාභූත නෙමි හැබැයි මහාභූත ඇස්ුරු කොට පවත්නා නමුත් තම තමාට වන්න වෙන්න ආවනික ලක්ෂණයක් සහිත ස්වාධීන පරමාර්ථ ධර්ම කියල ගණ්ඩ වෙනවා විදි හරම තේරුම් අරගන්නටරුවන ඊළංගට කිසිදු උපදාාරූපයක් ත අනිවූප දෙන න මේක උප සහජත රප සමහයක් සම උප දි රූප කලලාපයක් විදිටම උපදිනමගතු කිසිම පරමාතයක් නනාම වේවා රූපවේවා අනි පදින්න බෑන උපදින්නම ගරප් ැටියට කාණ්ඩ හැටියට ඊළංගටට මහාබුතුරූපයන්ගෙන් තොරව උපාධාරූපයයට පවතින් තත් බෑ ඒකනිකම මහාභූතා උපාධරූපානං ස්සේ පච්චයන පච්චියෝ කිය එක දෙන තැන ඊළඟට දැන් අප අරගත්තොත් වර්ණගන්ධ රසෝජවාගේ තිය මහාභූතරූපත් එක්කම සුදශ්ටක හැදීමට යන ඒවා වනාට එතනද වර්ණගන්ධ රසෝජා කියනේවා මහාභූතයන්ගේ පැවැත්මට අවශ්‍ය මයි කියල පටානයක කොවක්කත් කියල නෑ උන්තර බලන් ඒ එක දාශ්ටකයක් හැදනතැන හම තිෙනවා තමයි නමුත් එතන තියෙන වර්ණගම්දර සෝජාකයෙන් උපාධාරූප පහතර මොනම විදිහකටවත් මහාභූතයන්ගේ පැවැත්මට අවශ්‍යයි කියලා පට්ටානය තුළ අපිට හම්ුවේ එන නිසා මහාභූත උපාධාරූග එතකොට උපාධාරූප හැමවෙලාම මහහාබූත ඇසරු කනවා තමයි නමුත් මහාභූතයෝ උපාධාරූප ඇසුරු කරනවා කියලා නොකිව යුත්තුයි. හරි ඒක පැහැදිලි දේකැන මනහරි අදහස්ථේනවාද තේරු නස තියපුත මහාභූත නිසා උපාදා අයරූප සි හතව පවති. මහාභූත නිසා උපා පවතිනො නමුත් උපාදා නිසා මහාභූත පවතින ස්වභාවය නබී ඊළඟට මෙතනද අපි අරගන්න මේ ඊළඟ තව දුයි්‍යයක් අරගෙන බැලුවොත් එහෙම අපි ගම්මුකෝ මේක උපාදින්න සභාාව යරගෙන බැලුවන උපාදින්න අනුඋපාදින්න කියන කරම් බැලුවනන් උපදදින්න කෙලාව කර්ම බලපෑමෙන් උපදින රූපේ මන ප්‍රසාධරූප පහ ඉන්ද්‍රියෝ රූපතුනයි කියන පහහි තුනයි අටයි හදේරප ගත්ත නැමතට දමසංගනය කතාගෙන නිසා එත එතන අටයි මේ අට ඒ කාන්ත කර්මජ රූප නිසා ඒකා නිවාරෙන් ගත්තා අනේකාන්ත රූපය කොල හා ඒවා පන කැහැටියට දමසංගනය එතනම පෙන්වා ඒ අනුව මුළුරූප දහනමයක් හදයක ගතන විස්සා හරි උපාදින රූපය හැටියට දැක්වා අනුපාදින රූප හැටියට ත් අගලොහත්තය මට පලි පැහැදිීමක්නේ උපාධයන රූපයබෙල්ලට මහාබූතත් එනවන්නේ එතට ඒක පොඩ්දක් ආහොමට පැහැදිලි කරන්න පටවිය අටම එනවා කියලන්න තියෙන්නේ නොව උපාදින්නේකට දානනේ කාන්තරූපතුර තියෙනවා එක ඇයි මහාබූත රූප ටික කර්මය නුත්තුපදිනවා චිත්තේ උත්තුපදිනවා ආරය ුත්තුපදිනවා රිිතුය නුත්තුපදින එතකොට ඒකා උපාදින්න කියල කාර උපාදින්න කළගත්ත කර්මය බලපෑමෙන් විතරක් ඇති වෙන ඒවා හරි එතකොට ඒ කාන්ත වශයෙන් මෙතන අටක් අරගත්තය ඉන්ද්‍රියරූපාට හරි ඒට අමතරව අනේකාන්ත කොටස දම්ම සංගනය පෙන්නන්නේ අර මුල ටික පලවෙනි වගන්තයෙන් පෙන්නලා ඊට පස්සේ ඒවා පන ක හැටියට දෙමනි වගන්තිය පෙන්න්න නවා අනේකාන්ත රූපය කොලා යනේ කාන්ත රූපත් එකොල් හත් තුළ මහාභූතටික තියෙනවා මේ තියනෙ රූපා යතන ගන්දා තන සද්දා එතන කොට්ටබ්බ ආකාසා ආපෝ උප්‍රජේය සන්තති ආහාර ඒටික තමයි එක කොලා හැදුනේ එතොට එතන පොට්ටබ්බ රූපයත් ආපෝවත් කියලා කියන්නේ මහාභූත හතරනනි එ ඒක තියනෙ එත අනේ කාන්ත ගොඩි කොට අනපදින රප ිකාරගත්තා සබද රූප විති ූප දෙක විකාර රූප තුළ ජරතානි කියන ටිකයි ඉතාම තෙරවාන එක අන්ත රූප එක කොළයි එත කොට කෙනෙ කොන්න තවත් ප්‍රශනයක් කහනුපුළන් යි මෙතෙන්ට ජරතානනි චතාාගත්තේ කියලා ඒතුව ඒ ජරතනනිතා කියන එක යම් ප්‍රත්යකින් ඇතිවෙනවා කිය නර්තයෙන් නෙමයි මෙත අරතියෙන්නේ ඒක පැහැදිිව කර්මේ බල පෑමෙන් උපදින රූප නෙම හරි එතකොට මෙතන අරන්තින පදනම වෙන්නේ කර්මයේ බලපෑමෙන් ඇතිවෙන රූපයි කර්මයේ බලපෑමෙන් තොරව ඇතිවෙන රූපයි. එතකොට ඒ අනුව ඒ පදනමේ ඉඳගෙන ගන්නකොට අනිකුත් චිත්ත රිතු ආහාර කියන පදන මේ අනුපාදින්න කියල එකට ගත්ති නෑ ඒනිසාවෙන් ජරතා අනිච්චතා දෙකෙතින්ට යොදන්න පුළුවන් කියන පදනමේ ඉදන් තමයි දම සගනයක අරගත්ත එ අටුවාව විස්තර කරනවා අනුපාදින රූප ඇතිවීම ඇහිඳීමේදී කම්ම සමුට්ඨානය ප්‍රතික්ෂේපවන අතර අන්‍ය සමුටානද අනුමත්ත නොකළහෙයින් ජරතා අනිච්චතාගෙන ඇත කියලා අටුාව එතන පැදිලි විස්තරයක් දෙවා ක මටමකයි දම සංඟ ඒක තැන එක පදනම්බලින් කතා කලා ඊට සුදුසුම පදන ඒ තැනට යොදමින්. ඒ නිසා අපි තිගෙන ගනිද්දි ඒ තැන අර්ථයට ගැල්ලපෙන්ෙන සුදුසුම ඩෙෆිනිෂන් එක අරගන්්රෝනේ සුදුසුම විදදිහට අපිදයාර් පහළගන්නට ඕනෙ. ශාස්තෘවරය හැටියට තතාගතයන් වහන්සේ අවසර තිය නවා ඕනෑම විදිහපිට දේශ නාවෝ පත්වන්න. සහ. සාාස්තෘවරය දේශනා පොවත් වන්නේ ඒ විනේය ජනයාගේ අධ්‍යාශය බලලා ඉතින් එනිසා විධ පදනමයට විස්තර වන්න පුළුවන් පිව පට ග නැතුව ට සුදුසු පදනම සුදුසු තැන දියෝදා ගත්තන කිසි ැටලුවක් ඇතිවෙන්නේන එතකොට මේ විදිහර තමයි උපාදින්න දුකයඇතු රූපද දොටසට බැල පනතරන දැම් මෙතැනද සියලු රූප මේ කොටස් දෙකටාව උපාදින්න කොටසට සසාහ උපාදින කොටසට ඒ විදිහිර තමයි දුක්ක යන්නේ ඉලගෙට අතවත් ලස්සන එකක් මෙතැන දී විස්තර කරගන්නට පුළුවන් එකත් කියලම යමු දැන් අපි ගත්තොත් ඉළඟට වස්තු හැටි වස්තු දුක හැටියට විස්තර කරන්න අප කොටසක් ති එක්්බණි ඒ කොටස විස්තර කරන්න යන කොට තමන් තංගරූපන් චක්කු වි්ඥානස්ස වත්තු චක්කු විඤ්ඥානයේ ඇතිවීමට වස්තු වෙන්නකු මක්ද උත්තරේ චක්කා යතන එහෙමනං ඒදදුවිකයේ අනිත් පදේ වන්නට ඕන්නේ කතමන්තන් රූපං චක්කු විඤ්ඥානස්ස නවත්තු චක්කු විඤ්ඥානයට වස්තු නොවන්න අනි තේම මනොවා තු රූප විසිහාය ඒ විදියට ගත්තයකි දැ මේ විදිහයට මේක පහලට අපි අරගෙන යනකොට රූප ගැන කතා කරනකොට චක්කු විඤ්ඥානස්ස ආරම්මනං රූපා යතන චක්කු විඤ්ඥානස්සන්න ආරම්ම නං ඉතුරු රූප විසිහය කරන්නේ ඒග ටිකත් තේරෙනවා හරි මේක තවයි ස්ර ටරගිහිලම වස්තු ගැන කතා කරන්නේ එතකොට වස්තු ගැන කතා කරන කොට හදේවත්තුවත් තියෙනවා එහෙම නං මෙහෙම ප්‍රශ්නයක් අපිට හඩ පුළුවන්ද කතමං තංගරූපං මනොවිඤ්‍යානස්ස වස්තු කතම තංගරූපං මනොවිඥානසන වත්තු මෙම ගත් ොත්න අපට මකක්ද උත්ත්‍රේ දෙඩවෙන්නේ නවිඤ්ඥානස්ස වත්තුම කක්ද වෙන්නේ. වස්රූපය අදේ වත්තුරූපය. හරිද එතර මනවිඤ්ඥානස්ස නවත්තු කියල කිව වනන් ඉතුරුරූප විසිහත හරි. නමුත් මේක දම්ම සංගනයේ විස්තර කරල නැහැ මේක මේ විදිහයට අරගන නැහැ. නරි ඒකට හේතුවක් තියෙන්න්නට ඕනි. ඒකට හේතුව ටහම්ඹුුණ විශුද්ධිමාර්ගය තුල දී ලස්සනට විස්තර කරලා දෙනවා. දැන් මේක මේ විදිහට ගත්තොත් මේ කිව්ව කතාව හරිද. මනවිඤ්ඥානස්ත වත් වූ හදේරූපන් කියන කතාව හරිද. හැම තැනටම හරි නෑ උදාහරණයක් හැටියට අරූප භවයේදී මේ කදාළ වෙනි නෑ. එහිම නාම් බෙන්න මේවාගේ තැන්වලද. මෙතනදී එතකොට වස්තුදුකයේදී පොඩි එකට දීල තියෙන වචනය විශ් දෘෂභාවය ඇතිවෙන නිසා කියලා හරි එතන කියනවා මේ විදියට වි්‍ර විශ්දෘෂභාවය ඇති වෙන නිසා මේ නොගත යුත්තුයි මොකද ගත්තොත් එම බුද්ධ දේශනාව බින්න ගතික වෙනවා කියලා බෙදි බෙදෙනවා කියලා එක එක තැනද බෙදලා දක්වන්නට වෙනවා කියලා එෙසේ නොවිය යුතුයි කියන පදනමේද මේ කරගත්ත නෑ එහෙම නං හදේරූපය දම්ම සංගනය තුළ නොගැනීමට හේතුව වෙන්න මේකයි කියලා බිස්තර කරලා දෙනවා. තව එකක් එතනදි දෙනවා ආරම්මණ දුකයක්ත් මේ සමගම ගලපනවා ආරම්මණ දුකයත් මේ විදිහට අවෝත්. කතමංතංරූපන් මනොවිං්ඥානස් ආරම්මනං කියනෙ එකයි මනොවිඤ්ඥානස්සන්න ආරම්ම නං කියන එකයි ගත්තොත් මේකට ලැබෙන පිළිතුර එකම පිළිතුරක් ලැබෙන්නේ හෙමනොත්තර දෙක හැටියට දෙකට බෙදල ගත්තා කියන පදනමය අපට ඉන්න බැරි වෙනවා දෙන්න මේ විදිහට වත්තුරූපය සහ ආරම්මන දුකය තුළ ඇති වෙන මේ නොගැල්ලපීම නිසා මේ දෙක මේරූප විද්ගහය තුළ ඉදිරිපත් කරලා නෑ එකන මංගල් මාර්ත මෙචන්ද මේ දෙවනි ප්‍රශ්නේදී කතමන්තරූපා මනවිඤ්ඥානසස් ආරම්මනං කියකොට සීලුම රූප ආරම්ුණ වෙනවානේ ඔව කොට අනි ප්‍රශ්නයට උත්තරයක් නැතුව යවා කතක උත්තරයක් නැතිව යෙන එහම නැන් මනවිං්ඥානස්සන් ඔවුන ආරම්මනක්ගිහිමිකක් නැති හමිතවර ගඩ බැයක එතකොට ඒ අදාළවෙන්නේ මේ අදාළවෙන්න නැතිවෙන කම යටන මේ ප්‍රශ්න අගපු ක්‍රමයට ඇවිරුද්ධව යනවා ඒක ඉන්ද වස්රූපය ඇතිනමුත් අයින් කලා තිෙන බව පේනවානේද ඒක තමයි කියන්නේ ය හැටන්න හරි යන්න වචනය යුක්තිය හැියට ගන්නලෝනක හරි ඒකත් මම දැකපු විශේෂකාරණයක් ඒකත් මොමති අරගත්ත ඊට පස්සේ ඔව එක දම සංග්‍රය නො ගැනීමට හේතු වැැටිය ඒ අපි දැන් කතාගලේ දවි දේන රූප සංග්‍රහය ඊට පස්සෙත් තිවි දේනවලට යද්දී තුන් ආකාරයකට කතා කරද්දි එතනත් වෙනවා එකසිය තුන් ආකාරයකට අරගත්ත ඒක එහම වනේ අර පකින්නකති දුක දාහතර තුළ තිබිච්ච පදම තමයි ඒ පදයෝම තමයි එකින එක මිශ්‍ර කරමින් මෙතන ගලපල තියන්නේ එතකොට එම මිස්්‍ර කරන කොට ඒ තැන්වල තිබිච් දුක පදද දෙකක් එකට ගලපල තමයි මේ තිවිදේනාකාරය හදාගත්තේ. එතකොට එතන තිබිච්ච දාහතරෙන් පළමෙනක අනිත්තුවත් සමග මිස්්‍ර කරපු නිසා මෙතැන්ට උත්තරයාවේ දහතුනයි අතන දාහතරක් තිබිච්චකින් එකක් අනිත්තඒවා සමඟ මිශ්‍රරන කරන්න යාමේදී එතන එහම මිසර කරපු හමෙන් එ දෙකක් මිසර කිරීමෙන් එක තිකයක් නේ හදන්නේ අන්න ඒ පදනමේදී මෙතන දහතුන වුණා පකින්න තික ඒ අනුව මුළු සංකයාවේ එක සය තුනක් බවට පත් වනාා දවිධේන එකේද එක සය හතරයි මෙතන එක සිය තුනයි. අපේක උදාහරණයක් අරගෙන බැලුවතුන් මේ විදිහයට අපිට ගත්ත හැකි අතිරූපන් උපාදා අතිරූපං නොව උපාදා අතිරූපං උපාදින්නං අතිරූපන් අනුපාදින්න මේ විදියට මේ ප්‍රකින්නක දුක එන තැනදී ඒක කොහොමද මේ තිකය ගැලපුවෙ කියලි අරගත්තනන් අපි එකක් සල කළ බලමු මේ විදියට යංතගරූපන් අජ්ත්තිකං තං උපාදා යන්තංගරූපම් බාහිරං තන් අත්ති උපාදා අත්ති නොව උපාදා. අන්නේඒ විදිහට මෙතන තුනේ ගොඩක් හදලතියෙන කොහොමද හැදුවේ හජ්ජත්තං වෙලා උපාදා වෙන අවස්ථාව එකක්. දෙවනි අවස්ථාව බාහිරං වෙලා උපාදාවෙන අථාව ඊළං අවස්ථාව බාහිරං වෙලා උපාදා නො වෙන අවස්ථාව විදිට ඒැඩුව කොහොම දක ැඩුවේ මෙ මේ විදිහයට අරගත්තා මේ තියන ද මේ විස්තරය පැකීරණක දුකේ පලවෙනි දුකයි දොළොස්සනි දුකයයි මික්ස් කළා නරි අතිරූපන් උපාදා අතිරූපන් උපාදා කියන දුකයත් මේ දොස්ස නියටන අතතිරූපං අජත්තිකන් අත්තිරූපන් බාහි රංක කියනකින් ඔන්න දැන් අජ්ජත්තික කියන එක මුලට අරගෙන ඊලංගෙට ්‍රදඟ න තං යන්තංගරූපන්ං අජ්‍යජත් තිකං තං උපාදා උපාදා කියන එක මේ පලවිනියකෙන් ගලෝලාර ගන්නට ඕනයන්න දැන් ගෝලා ගත්තා හරි ඔන්න එතකොට එක හදාගත් දෙකත් හැදුනබෙන්න්න මේ විදිහයට දැක්කනි එහෙමනන් තුනත් වෙන්න මේ විදියට හැදුන මේ ප්‍රකීන්න එක දුකේතිබිච්ච පලවෙනි සහ දොළොස්වෙනි දුක දෙක හාමුකර ලාබෙන්න්න මේ විදිහට තිකයක් හදාගත් මේ තික හදා ගැනද්දී හොඳට පරස්සවමෙන් කරන්න ඕනේ මොකද ගැලපෙනේවා විතරක් මිත්‍ර කරලාර ගන්න ඕනේ. මොකද එහෙම වෙන්නේ මෙහෙම හැදෙන පදතුනටම අර සියලු රූප ටික ගොුණු වෙන්නට ඕනි. යම් තැනෙක දී ඉතුරුවුණොත් හරි හෙම නැත්තං එක පදයකට රූප නැති වුුණොත් හරි එවැනි ගැලපීම් නොකළ යුත්තුයි. මේ මේ කාණ්ඩය අයටතුදී ගණ්ඩ බෑ. ඒ විදිහයට සුදුසු ඒ සුදුසු ආකාරයෙන් අරගෙන තමයි මේ ගැලපීම කරලා මේ පදතුම් කොට සරගෙන මේක හදන්නේ ඉදි මේකට උදාහරන හො එෙනවන්න අපි රූප විස්තරයයක්ත් එක්ක මරගෙන බැලුව අජ්ජත්තික බාහිර කියලා බෙදෙන තැනකදී අජත්තික කියලාරගත්තේ ප්‍රසාද රූප පහයි ඉතුර ුවඔක්කොම රූප ටික බාහිර රූප කියලා හරගත්තා අජ්ජත්තික බාහිර බේදයේදී දැ එතනත් හරි විශේෂයක් තියෙනවානි මෙතන අජජත්තික වුණේ ප්‍රසාදරූප පහ විතරයි හැබැයි අපි අර කලින් කතා කරපු ඉන්ද්‍රීිය දුකතුරද දක්කද අපිට උපාදින්න වූ ඉන්ද්‍රී අටක්තිබුණ නමුත් උපාදින්න වූ ඉද්‍රී අටක්තිබුනට යින් අජත්තික වෙලා තියෙන ප්‍රසාදරූප පහ විතරයි ඊළටර් උපදා නොව පාදා වෙනකොට මේ විදිහට නොව උපදා කියැනෙම භූත ටිකනේ එහමනම් පොට් අබ රූපය ආපූරූපයයටත් කෙටි කරගත්තය ිතුර ඔක්කොමි හැන පාද. මෙිහෙම තියෙද්දේ දැන්ඟ අපි අරත්‍රිකය ගැලපුවා නං යන්තංරූපං අජ්ජත්තිකං තං උපාදා කියනකොට. බෙන්න්න අජ්ජත්තික බන්න උපාදා. එහමනම් මොනවාදේ ප්‍රසාදරූප පහ ඉළඟට යන්තන්රූපං බාහිරං තංගත්තිය උපාදා. න්න එතකොට බාහිර ටික හැබැයි උපාදා එමනංන්න එමනං එතෙන්ටෙනෙකොට දහ අටයි ගලපන්න පුළුවන් තුන්ගනි පදය යන්තංරූපන් බාහිරං තං අත්ති නො උපාදා අන්න එක ඒ විදිරන ගැලපුවා නැරික දම්ම සංගෙනය අප ිගෙන ගත්ත එක එ පද යොදා ගන්න විදිහත් පදය ඒඒ පදයට බෙදිල යන ආකාරයත් පැහැදිලිව තේරුම්ගන්නට ඕනනි මේවාගේ පදනමකින් තමයිමිත්‍රික ගොඩ අපි බෙදලා රගන්නේ මෙතන අජ්ජත්තිකයි කියලා කිව්වෙ තමාගේ ආත්මස භාවය තුළ වැටහෙන ඒවා හරි ඒ අනුව අයිංකරපු ඉන්ද්‍රිය රූප තුරමනවාද භාවරූප දෙකයි ජවි ඉන්ද්‍රී රූපය ඒක මගේ ආත්මය කියල හැගෙනස භාවෙන් බාහිරයි කිය නර්තයෙන් තමයි ඒක බාහිරගොරට දාළ තිබුණ. හරි ඊළඟට දැන් මේ විදිහයට අරගනි බැලුවොත් ඒක විද දවිද තිවිදේනවල තිවිදේනවල ඉන්ද්‍රියදු ඉන්ද්‍රී තිකාරගෙන බැලුුවඩම්රි ැි පකින්නක තිකවලින් එකක් උදාහරණය පෙන්වුව. ්‍ර ති කරගන බැලුවන අරමකිව්ව කතාව මෙතන විස්තර කරලා දෙනවා අජජත්ති කැට ටරගත්තේ මේ ඉන්ද්‍රී පහ විතරයි බාහිරය එතකොට අනත් ඉන්ද්‍රී අනිත්ත රූප විසි දෙකමාව ඉන්ද්‍රී රෝපට මේ විදිහයට යද මේ ඉන්ද්‍රී පුරු සිින්ද්‍රයේ ජීවිතඉන්ද්‍රී කියන එක බාහිර රපකොඩටය ඉල්ලතිබුණ ඒ අනුව ඉන්ද්‍රීතිකයේදී හරි අප එකක් කරගෙන බැලුවොත් පදගලපන්න මේ විදිහයට අතමංතග රූපන් බාහිරං න චක්කු ඉන්ද්‍රියන් ඇයි මේ බාහිරපදය කලින් අරගත්ත ඒතුව චක්කු ඉන්ද්‍රිය කියන එක පැහැදිලිවම අජත්තිකයි එහෙම නම් පැහැදිලිව කෙලින්ම ප්‍රතික්ෂේප කර යිංකරගන්නඩ පුළුවන් කොටස පලවෙන්න් අරගත්තා එහෙමනම් ාහිර රූපටක චක්කු ඉන්ද්‍රිය න මේ කියන පදන මේ අංකරගන්නඩ පුළුවන් ඉනිසා එක පලවිනි පදයහට ටරගත් ඇතුළ මේ අජත්තික එක තමයි දෙකට බෙදෙන්නේ නිසා ඒකයි ඉළඟට අරගත්තේ කතම රූපන් අජත්තිකන් චක්කු ඉන්ද්‍රියන් තමං රූපන් අජ්ජත්තිකන් න චක්පු ඉන්ද්‍රියන් අන්නේ විදිහට මේක බෙදලාරගන්නවා බෙදලාර ගනිද්දිී පලමිණි පදේට එන්නේ බාහිර රූප විසි දෙක අජ්ජත්තික චක්පු ඉද්‍රී කිව හම එකයිඒ චක්කු පසාදය තකොට එෙමනං ඉස්තුරු හතර අජ්ජත්තික වූ නමු චක්පු ඉන්ද්‍රිය න වූ පධර්මටික න මෙතැනදී බාහිරය තමයි කලින් අරගන පෙන්ුවේ ඇයි අයින්කරගන්න පුළුවන් ධර්මටික පළමුුවෙන් අයින් කරලා යන පදන මේ මේත්‍රිකරයේ පදගලපන නිසා දෙව්කරම් බලන්කු ඉත්තන්ද්‍රියට කොහොම දෙෙනම් වෙන්න ඕන කියලා දැන තරන්න මතක තියාගන්න ඕන ඉත්‍රීන්ද්‍රීිය අ්චත්තික නෙමේ බාහින්ද්‍රී බාහිරයි එහෙම නං එහෙම තැනකදී ඔහොමද මේ පදතුන ගැලපුේ මෙතන බාහිරෙන් කලින් අරගත්තා අජජත්තික ඊලකට පෙනළවා නමුති ත්තින්ද්‍රිය කතා කරද්ද අජ්ජත්තික කලින් අරගත්තා බාහිර දෙ කරගත් ඇැයි ඒ රූපධර්මයන්ගේ බෙදීම තිපුච්ච විදිහානු ඉත්තින්ද්‍රිය කෙනෙ එක ාහිරව තිපුුණ එහෙම නගේ අජ්ජත්තික නැත නැහැමයි ඒ පදනම මේ විදිහට පද ගලපීම සිද්ධ කරනවා මේක මේ ඇත්තටම පොඩක් නිවී හැන හිල්ලේහිමින් හිමින් හිතමින් මේවා නැවත ගලපන වනන් හොඳ දැනුමත් ලබාගත්ත සහ පුදුම සැරිස්්‍රක්ෂණ එකක් නම් මේ තතාකත ධර්මයක යිඉතරන් සුන්දරද කියලා මෙහැම තැනකදිම වච්න ගැලපීම ඒ යොදල තියෙන විද්දිහ මේකෙන් කොහොමද, මේ රූපය ගැන නිමරදිම අවබෝධයක් අපිට දෙන් ඒකත්වන් තියෙන කය තුළ මෙවා මෙතන ඒකත්වයක් නෙමි මේක මේ ඒ රූපධර්මය ස භාාවයයි කියන එක ඉස්මතු වෙන්නට සුදුසු ආකාරයෙන් මෙම කලපල දෙන හැටි හරිම මුදරයි තන් සන්න මංඟහ අච්චත්ත කියීනවචි නෑයි අජ්්‍යත් තිික කියීනවචන තුක ලොකු තේරුන් දෙකක් එෙනවානෑ. ඔ අජ්‍යත්ත ත්‍රිකේ ගත්තො තමන්ගේ සල්කන සියරුම දේවන්නේ අජ්‍යත්ත වෙන්නේ දැම්මතින අජ්ජත් තික කිව් ගමන්ම ඒ අර ප්‍රසාදරූප පහ තමයි මේ රූප කොටස් වලින් අජත්තික වෙන්නේන ඔ ඒක බොහෝවිට මම දැක්කේඒ දේශනා විලාස්සය අන්නුව ඒ තැනට ගලපන්නටම වනේ කියලා දැම් මෙතන මගේ කියලා ආත්ම භාවය ඇතිවෙන්නේ ප්‍රධානකොට අරකිව්ව ජකු සෝත ගාන ජීව්වා කාය තුළ පමණයි. දැන් ඉත්තන්ද්‍රී පුරිසින්ද්‍රිය භාවය මෙනාද ජීවිතන්ද්‍රය කියනෙ ජීවින්ද්‍රය කියනක තියෙනවාදගේලක් ප දන්නන්නේන. හරි භාවරූපය ගැන අර හැස ගැන්න තියෙන තර මේ ආත්ම දෘෂ්තියක් අපිට ඇතිවෙන්නේන්නේ ඒ එතකොට මෙත නරගත්තේ ඒ රිජුවම මගේම කියලා ආත්ම දුෂ්ටිය ගලපගන්න විද්ජු ධර්ම කොටස්ටික විතර නමුත් අජත්තික ත්‍රිකය තුළදී මම කියලා පොදුව අරගත්තු එතන ඊට වඩා ලොකු වපසරියක් තුළ මම යහඳන්වාගෙන තියෙනවා යනුව තමයි මටා අයිති සියලූම ධර්මය තනද අරගත්තා. ේ ඒ තැනට සුදුසුවාආකාරයෙන් ඇලපී යුතුම වෙනවයිති මේ නිසාම තමයි අපි හැම වෙලාවකොම අටුවා පරිහරණය කරන්නම ඕන අපි ටෝනෝන විදිහට බෙදන්දකයුත්ඒයි අදාළ ධර්මකරුණ නිවැරදි වටහා ගත්තා නොවෙනම් එවැනි කරණා ඇතිවෙන්නේ නිස්සයි ඕක නේදර බෙදෙන්නේ ඇන්තමා අජ්‍යත්තත්ජත්ත නීතත්ජත්තවිදි තුරකට බෙදලා නේද රෝච රජ්ජත් මේ ව ඒකගතා අපි හරියා ඒකවත ට යොදාගන්නවේ එතකට මේ විදිහටම මේ උදාහරණ දෙක් පිතරයි ගත්තේ ඒ තැන් විශේෂ වෙන තැන් ඒවගේ අනිතේව ඇත්තරම ගැලපු අනන් සෑහෙන දැනුුවක් අපිටර ගන්න පුළුවන්. එත දැම තික ඊට පස්සේ චතුබ්ි දේන විදිහට ගියානං එතනදී පදහතරක් හොයා ගන්නවායි පදහතර ගලපන්නන්නේෙ නැතවතාව කර දුකයොම මිශ්‍ර කරලා. උදාහරණයක් ගත්තොත් උපාදා එකයි උපාදින්න එකයි ගලපගන උපාදා උපාදින්නං උපාදා අනුපාදින්නං. නූපාද්දා උපාදින්නං නූපාදා අනුපාදින්න මේ විදිහට මේක ගලපල හතර හදා ගන්නවා. ඒක අහදාගන්නේ තරවගේම මේ දුකදා හත රැත්සුරින් සුදුස්සුව ඒවා ගලපල තමයි අරගන්නේ. සුදුස්සුේව කියලකිින්න්නේ සමහරේම ගලපද්දි පදහතරට රූප ිදිලියන් නැති වෙන්න පුුවන් එහෙමුණොත් ේ යොදාගඩ බෑ එංසා සුදුසේ වැටික විතරක් ගලපන්න ටෝනි එතකොට දැන් මෙතන චතුක්කේ කේදී මේ විදිට රූප ගලපදදි ම මත හැරට හැම්බුව චතුක්ක විසි දෙකක් විතරයි. සියලු මේේවා මෙ සියලුමේවා ඉන්දිරි ගලපගන්න බැරිවෙනවා. ඒ මොද සමහරට උත්තරෙන්න්නේ නැතිවේ හම නොත්තේක ගන්න බෑ සීලුම රූප ධර්ම සිත් මේ පදහත්තරට වැටෙන්න්නට ඕනේ. මේ කරදදි මටරක මතක් වුණ මේ දැ මෙතන දෙන්න දෙන්න අරගෙන ඉතුර දෙන්නව ගලපගන්න කෙන වෙන්නේ අපි අර පොඩි කාලයේ පොඩි සල්ලමක් කලාම මේ ඉන්තවල්ල එක දදිහීම අර යාලෝ දෙන්නෙක් ඉසල නාකෝ දෙන්න තෝර ගන්නවා අරි ටීම් දෙකට ඊට පස්සේ තීම්කට පන්තිය ළමයි බෙදෙන්නේ කොහොමද දෙන්නේ කරට අත දාගෙන මොන හරි රහස් සංකේද දෙකක් දෙන්නට දාගෙන ඇවිල්ලානවා මුද වචනද දෙක් කියන මටරද මතකගත්න එක හරිකාපුවා අරතල්තෝ අන්න රන්න රයි් ඒක ආපුවාම අරි අයක කිව්වාම ම හනා ඉරදහඳ කියලනෑ ම ඉරණන් හරි අරය ඉරෙල්ලවන ම යාගාවටයනවා නිතක් කියෙන නිතක් න ගවට අර්මට මේක බෙද්දී ඔන්නොක මතක් වුණා මෙතැනත් මේ බෙද ලතින්න්න විදියට නේද කියලා. රිට පස්සේ එතන අප එක තත්තුකය කරම්බැලුව තින්න ැ කීපය කරම්බලූ කමද හැදන්නේ කියලා ැ මෙතන උපාධන උපාදා කියනෙකට මුල්තැන දී ලගත්තනම් ඒක බන්න මේවත්ත එක් එක ගැලපෙනවා එහිමනං මෙතනද කඩි කතුන හතරයි පයි චතුක පහ අපිට හදාගන්නට පුළුවන් එය බැදැ උපාදාන උපාදායක සනිදස්සන අනිිදස්සනං එක් ගැලපෙන්න්නේ නෑ නිසා එක මේ යුගලයට ගත්ත නෑ එහිමනම් හැයි ඒක උපාදින්න අනුපාදින්න සමග එක ගැලපෙනවා ඒ විදිහට ඒ තැන ගැලපන යුගල තෝරගන මේ චතුක්ක හදාගන්නටඕෝනේ. එහ මහදාගත්තහම අපිට ඇත් මේ විදිහට හැදිල අවසානයේ දී එනවා චතුක්ක විසි දෙකක් මේ මනි නිකා වලට එක්සයිස්සක් කැරිතිකර පුහම ඇතටම දේරෙනයි මේ මෙෙම ගත්ත කියලා රි හිට පස්සේ අපි එක චතුක්ක්‍යයක් කරගන හතල බැලුවොත්තෙහෙම උපාදා නොවඋපාදා එක්ක අපි ගලපමු උපාදින්නං අනුපාදින්නං කියන එක ගැලපුවා නම් එතකොට වෙන්න ඕන උපාදා උපාදින්නං කියලක පදයක් නෙන්නේ ඒමනං එතෙන්ට මේටික ඔපල බලපුහාම මෙතන පහයි මෙතන තුනයි හටයි අටයි දෙකයි දහයයි කොළහායි දොළහයි දෙකයි දා හතර එකයි පහළවයි මෙතැ පහලොක් කියෙන අනේ දිහට මේ එකතු කරලා ගල්ල බල්ලාරගත් තනම් අපපුරුවට ගලපල අරගන්න පුළුවන් අනිත් පදත් අපිට ඒ විදිහට ගලපල හොයාගන්න පුළුවන් චතුක්ක කොහොම දෙන්න කියලා හදකයකුට මේ විදිහට ක්‍රමේ හරි ටිකක් මේක පුරදදු වෙනකොට මේ ගලපගඩ ලේසි හරි තොර මනෝමෙන් ගලපන්නත් පුළුවන් ඕි චුට්ට කියේල් දෙන්න පුළ දරාද දෙවනිය දිිත්ටං ස්තම් මුතන් ඉ්‍යාතන්ලු මංකයෙ සු විා හඔව විශේෂ ගැලපීම නෑ මේ වචන හතරට කලපගන්න තියෙන ේ ට දැනගන්න තන සද්දා එතනට මුතන් කිව්වත් ගන්නවැනි ගන්ධ තරන රස තන කොට්ට ාතන හරිද හරි ඊඟට වි්ඥාතන් කිව් හමාසානවන ඉතුරටි කරගන්න වෙන සබන් රූපන් එත එෙන්න න ඇයි සබන් රූප ඇති විඥාතන් වලට අනි තොක්කම ටික ගණඩ පුලුවන් මනසයි සබන් රූපන් දෙකම මනසනේ මෙතන් රූපණ කතා කරන්නේ අවි්ඥාතන් ඕ දිිට්ට සුත මුත විං්ඥාත නරි එතොට රූප ටික බෙදන්න දිට්ට වලට ඇත්තෙන්නේ මොනවාවද දැකීමට එන්නේ වන රූප සුටට සබ්ද රූපය මුත වුණොත්න් දැනගන්න පුවාද අපි දදිවෙන් කණෙන්නදමනාද di kesuka muter ada... oh ramnya karena sih rupa itu ada rupa oh di depan situ rupanya di kaya minyak terupa minyak tan minyak tan kan di itu dia ada sabban rupa minyak tan rupa tabang rupa mana minyak yang nih tabang rupa mana minyak yang nih ඉතකොට ඉතුරු ටික දැ මේක පළවිනියට කඩාගත දෙවිනියටට කඩගත් තුන්ගෙනයට කඩාගත්තා ඉතුර වෙච සියලුටික්ක මනවිදී ඉ හනසෙන් දැනගත පුළුවන් නිසා ඒකටඒ කඩාගන්න ඊට පස්සේ පංච විදයන රූ පක්හන් දෝක අරගන්නකොට එතනදි පටව්‍යාපෝතේ ජෝවායෝ උපාග. මෙතන ද අරගත සතර මහා භූතයෝ වෙනවෙනමත් උපාදාරෝප විස්තුන වෙන වෙන මත් අරගත්තා වෙන මත් අර ගත්තා එතකට එතන කාණඩ පහකට බෙදුව යනුව පට විය වෙන්කරල් අරගත්තා අපෝ වෙෙන් කරල තේජෝවෙන් කරල යෝ කරලා උපාදරෝප විස්තුන වෙන් කල්ලතකටතන කොටස් පහයි යනුුව පංචක්කන්දයබංජ විද බෙදීම ඔය අගත්තා මෙතන දම ලසන එකක් දැක්කා මේම දම්ම සංගනය විස්තර වෙන් කොට පටවිය විස්තර වුණේ පටවිය විස්තර වනේ කොටනදේ චේද නම සී හත්වය එකේද පටවිය විස්තර වුණා එතවට ආකෝ ජෝවායෝයේ විදි විස්සරට විස්තර වුණා ඊීළඟට මටික පාට නිකං හිතුුණ මේක මේ මේ දැම් පටවිතේජෝවායෝ කියන පොට් අබ්බන කොමද තියන්න කියලා බල එතර පොට්ට්බිය විස්තර වෙන තැනදීවෙන්නමම ආකාරයකට විස්තර වුණා ආයතන කෘත්තය දිරිපත් කරමින් හරින්න ඒවාය ගොල්ත් තෙරලල බලන්න පරමාර්ථ ධර්මය හැටියයට පටබිය විස්තර වෙන්නේ කොහොමද නමුත් ඒතුනෙ කවු වෙලා හැන පොට්ටබ්බිය විස්තර කරන කොට එයට වෙනස්ම අර්ථයක් දීලා තිබුණේ අන ඒවාගේ තැන්හරි විශේෂයි එතකොට ඒවනිටික් ගැුරට කල්පනටරන කොට ති ුදු හාමුදුරුව කියන්නේ බුදු හාමුදුරුවම තමයි කියලා හිතෙන. ඔගුල්ලක් කොඩ්ඩක් ඒවා ඇන යිස් කරලා බලන්න. ඊලඟට ගැම පහ මේක අවුලක් නෑ මේක බොහොම පහසුවෙන් අපිට රූපටිකවිෙන්කරගන්න පුුවන්. ඊඟට හය අරගන්නකොට එතන අරගත්තේ ඒ අපේ ඉන්ද්‍රීයට අරමුණු වෙන රූප හැටියට. ධාහරණය චක්ව වින්්යන් රූපන් කියලා කිවන වර්න්න රූපය. සෝත වින්ය යන්න ඒවිදිීර අපිට අඳුනගන්න පුළුවන් ඉතුර ඔක්කොමටික මනො වි්්‍යයියන්. හ ඒ විදිහට එක කඩාගන්න පුළුවන්. මනුවින්න්්‍යයන් වෙනකොට සියලු රූපටි අපිට එක ටරගන්න පුළුවන් එතකොට පලවිනිට අපිවෙෙන් කර ගත් තුටි සහිතුර රූපටික් විතර එක දාගන්න වෙන්නේ. ඒ විදිහට එක හරගන්න පුළුවන්. ග සප්ත විදේන කියනකොට අරවිදිහට ම අරගෙන අර මනෝවි්්‍යයියන් කියන ගොන දැන් දෙකට කැඩුව. මනෝ ධාතුවිං්්‍යෙයියන් මනෝ විඤ්ඥාන ධාතු විඤ්්‍යෙයියන් කියලා. දැන්වන්න ඔගුලන්ට මතක්ගාල මතක්වෙෙන් ඕනේ අපි නිද්දේශවාරයේදී ආරම්මන ප්‍රත්තිය කරද්දි කොහොම දේ දෙක කටල තිබ්බ නේද කියලා. හරි? එතකට දැමේ බ්ඩි රපක්කන්ද ඉගෙන ගැනිද්දී රූප බෙදලා පෙන්නවා එතකොට එතනත් ඊළඟට නිදදේශවාරයේ ආරම්මණ ප්‍රක්තිය අතන කතා කරද්දිත් මේවා අපූරුවට ගැලපිලා එන හැටි. මුදුවතුර කොතනින් ගත්වත් ලුණු රසයි වගේ ධර්මය කොතනින් අතන් බැරුවත් දහම් ප්‍රසේ තියෙනවා. හරි මේක කොතනකදවත් වැරදිලා නෑ එනිසා මේ දහම ස්වාක්කා අතයි. වගේ දේ වල්ලිති ස්පතු කරගෙන මෙම බලන්න පුළුව. මේ කතතිින් අමාරුුණයි අපිට හොයා ගන්නට පුළුවන්. මංගලමත්තය ඔත්න දැමුණ මනෝවි්්‍යයන් කිව්වා. දැමුව මනෝවිඤ්ඥයන්ක දෙකර ඇඩන මනෝ විඤ්්‍යයන් රූපන් කියන එකයි මනෝය අනෝවි්ඥාන ආතු වි්ඥයන් කියනේ. එතකොටේ මනෝ විஞ්ඥාන ධාතු විஞ්ඥයන් කිව්හාවා. එ සබං රූපන්කවම් විසි අටම ගන්නවා නැත්තහර උඩටි අඩු කල්ලදගන්න ගන්න මේක තනි කාණඩයක් හැටිට යන්නේ ර උඩටිකඩඩු කල තුටි කර හ ඉස්සල්ල එකත් තෙමයින ස හමත උඩටික අඩු කරන්න හරි දැන් මෙතන මනෝ ධතු වින්යන් වෙන්න නොවාද මන ධාතු ෙන්න් යන්ක රූපාතන සදදාාතන ගධාත රසායතන පො බත්. සමාවෙෙන් නිසා දෙකරට මනෝ විඤ්ඥානයට ඔක්කොම අර මුණ වෙන නිසා විසිහතම ගන්න ඇත්්ද විසිහත ගත්ව ඩුපලිකේට ුුණාවෙනවනේද මේක්‍රමේදී. මමත් ඒක මට සුව කරගන්න . අපි ජයිතහ ම රූප ශබ්ද ගන්දරස කොටබන දෙනනෑ. නෑතන මනෝ විඥ්‍යයි කියැන මනෝ ධාතු විං්්‍යයන්ගොම ඒ රූප හත. ඉන රූපහමම් කර ගණන අන්තිමකේදී විසි අටම ගන්නවද ඇත්ත අරඩු හතම ගන්නවද කියන්න එකකුටට විසිහත්තයක් නිකං අර ගනහදල බැලස් වෙන එක එතු වින්නය හැබයි වියට ඔක්කොම කියලා ගන්න ඇද මෙහමයි මේක බලන්නේ රූප පැත්ති රූප පැත්මයිටික බලන්න ර චක්වියන් රූපන්කිව්හම? එැට යනවාන රූපා තනය සෝත වයකහම සදදාා තනය ගානකිවහම ගන්ධා ඇතනය ජවවා ජවවා වියන්කහම රසා ඇතනය ඉළඟට පොට්ටබ්බා ඇතන අනොෝතතාත් වන්කිවමද මංගලස කියල දුන්නයි රූප සන්ඳ ගන්දරස පොට්ටබ් එක හරි වැරය ත වැර වැරස කොහ හිතෙන අහිතන්ර මනෝධාතුවට මනෝධාතුටතන්පසත්ත ගන්ධ රස පොට්ටක්දයවිල්ලා මනෝ විඤ්ඥාන ධාත් විඥ්්‍යයය කිය දෙකට නේද රූප විසිහත එන්න ඕන හත් එ අතන පොඩි වැරැද්දත් තියෙනවා මනෝධාතුුවට මනව දරමුණු වෙන්නේ. මනෝධාතුවට අරමුණු වෙන්නේ රූපසද ගන්ධ රස රූපය මනෝධාතුව ර්තමාන වර්තමාන අන්න හරි වර්තමාන රූප සබ්ද ගන්ද රස පොට්ට අබ්බ විතරයි අයතුරේ නම් දැන් අපිට වූ අපි දාලා තිනෙන රූප ශබ්දගන්දරස පොට්ට අපිත ඒක බරදිවයිගැ පර්තමාන වෙන්න වර්න වෙන්න ඕන නත මනොදාටු ධර්මුණු වෙන්නන්නේ න ඒ ෙන් රූපක්ක ඒක තියෙන රූපා අතනය කෙලෙට ඒකත් එෙන වාර්න්න රූපයේ වර්තමා වර්තමාන වෙන්නට ඕනේ හරි හරි නිමරනිකමරප විසි අරගෙන රූප විසි අට බෙදනවනන් අති තො කාලා බේදයක් නැතු අරගත්තයගේක හරි නමුත් tapi පැදිලි ගැඹබරට බැහල බලනවානං අයක හරිසහි මති කියවර්ටමොකදම මේ කොටමර්තමා රප විතරයිෙන්නේ මන වි ය විතරයි රයි කාලිකාරගන්නන්නේ ඒත්ම පදනමින් අරගන්න වනන් මන වි වි ාන ධාතු වින්න යන් කියනකොට විසි අතරම විසි අටම අරගන්න පුළුවන් ඇයිකාල බේදේ සල කලා ඒක තමයි ස්වහිෙන ඒ විදියට තමයි මනෝදත් වියන් කියට එහෙම ගන්න පුරන්ගෙන කොහ ඇ මංගලහත්ත ඇ මන මනෝ ධාතුුවට එන්නේ වර්තමාන රූප විතරණ චෙදරට චක්ක විඤයියන් රෝපන් කිව් එතඒ දීර්ග බෙදීමට ගිහිල ගන්න කොට අර ගඩ වෙන්නේ එතකොට ඒක ඩොපලිකේට්ෙනවයි චක්ුවෙන්යන් රෝපන් කියන්න ත් වර්තමානු රෝපවර්මය වර්ණ රෝපය නම් ඒ පහම එකතුවෙලාමනධාතු ඉන්නේග පොයි් අහිමනොත් ඉතරන් දුරයන් නැතුව රූප විසිහට බෙදල ගඩ වෙනවා පිට මතුපිට අර්ථයන්නේ එක තමයිග පෝ हद <Tan> वतमानेरा පයිල් තිය ඒකතයිම විාග එකතුලා හැ එක න්දක්ඒ මෑත කාලයකදී මුද්‍රිත්ත පොතක් හැටියටත් නිකුත් කලා තියනවා එ එහම බැරදි ඇේ නිබැරිි කරැයි පදනමේදී මරගත් හමකොද දැන්ග ඩුපිගටවා කියන එක අපිට අතාරට වෙන ඇැ මනෝධතු විං්ියයන් එකටත් වන්න රූපයනවා චකුවියන් කරත් වන්න රූපේනවා එහමනං බැරිලට ුපිකේට වෙන්ඩ බැහැකිල පදනමක් අප ත්තොත් මේ බදීම කරන්න බෑන ඒ හරි තමයි සාඒ අමතක කරලා පොදුවේ රූප විසි අට බෙදල ගන්න තැනදී එතකොට මනෝධාතු විං්ඥයන් ඒකට අරමුණුවෙන සියල් එතෙන්ට ගණ්ඩ පුළුවන් ඒ පදන මේ මේර කම්මුව අලව හැමෝග අප යමක් හතම හොඩක් ඇි කරන්න හරි චක්කු වින්නයන් රූපන් කියලා කිව්වත් එතන එන වර්ණ රූපය ලබේ දකර දන්න එා තන ර්ණ රූපය සෝත විඤ්ඥයියන් රූපන් කියලකිව්ත් එතනෙන්නේ සද්ද රූපය ගාන විඥයන් මාන ආශ්‍යනදද වර්තමාන වචනය අශ්‍යනදද න ති හෙමුණ අපිට සලකන්ඩුවෙනවා අතීත සෝත විඤ්්‍යයිය අතීතමොකක්ද අතිීතේ වූ සෝත විඥානය විසින් අරමුණු කලා තීත රූපය වර්මානය සෝත ඥාය විසින් වර්තමාන රූපය නාගත සෝත විඤඥානය විසින් නාගත රූපය කියන විදිර ගලප පන්නන්නේ එකෙතකොත්. තො ගන යකිව හම ගන්ද රපයේ ය්හා යකිවම රස් රූපයේ කායි විියයකි වහම පොටබ රූපේ එතොර මනෝ ධාතු ං්ියයකි වනන් රපන සදදාාතන ග ධාතන සායතන පොට බාහිතන නෝධතුවය න් සම්පිත්කරනජ දන්නන රමණ පච්චයන පච්චේ රින් ඒකයි විදි රගන්න මනෝ විඤ්ඥානධාතු වි්යන් කියලකි වනන් සබ්ගමනද තබබං රූපන් මන හසවා බේ දම්ම මන ්‍යා ධතුවය අ සම්ප යුත් ාන දමානන්කිනකින් රූප කොටස විතර රගන්න එතකට සියල රූපම දෙේ තියනවත් ඇතුල යිදැන් පට්ටානට අනුව දැස කිය් විදි රිති හරිින් සබබේ ධර්මා ඔප ආරම්මන ප්‍රත්තියෙන් ප්‍රත්තිවේෙනවා එතකට හරි නෑ මටික පාටම කලින් අදහස ආවේ දැන් එක පදයකට රූප නොවාවෝත් ඒක වැරදින එහෙම එහෙම පදයුගල කිරින් අපි ගත්තේ නෑන මම ඒ ඒ පදනන්නේ මඟවුවේ තිබුණේ එක ම හිතු එහෙමන ඒ බිදුව නත්ත්‍රේ ගඩ ැරිනන්නඩ පිේට වටඩ දැයිලා දසක්ම මට තිබුණේ නමුත් එහෙම වුණනාන මේවාගේ බෙදීමක දී අපි ආයි වරදින චකුවින්ය වූ මනෝධාතු වින්නයත් වෙන නිසා හමුණොත්තඒ ගපගන්නඩ බැරිවෙනවා යනු අපි ඒ පදනමයින් කරලා පොදුවේ සලකළ අරගම්. හරිඊට පස්සේ අට්ටවිදේන අරගත්තත් ඒකත් අපි බෙදලා තියෙන්නේ කයිවින්්්‍යය කියන කොටස බෙදවා අත්ති සුක සම්පස්සන් අති දුක්ක සම්පස්සන් කියලා අනිට්ටික අරවිදිහයට මරගත්ත ඒ මේ අටක් විදිහයට බෙදවා. මේ බෙදීම් ටික අපි මේ විදිහටම අපිට නැවත හම්බ වෙනවා වේදනාස්කන්දය බෙදද්දී අ සග සලකද්දි මේ හා සමාන පදනමක් තමයි එතනත් තියෙන්න්නේ ඒ එතනදි සාගච්ඡා කරමු මෙත නිතුර රට හදී කොමට චක්කු වින්නිය රූපය එකයි සෝත වි්ියය දෙකයි ගානතුනයි ජවවාහතරයිකාවි්්‍යඒක දෙකට බෙදුවයිතුකට එතන හයයි. නෝධාතු විං්්‍යෙයන් මන වි්ඥා ධාතු වි්්‍යෙයන් තොටෙන දෙකයි අටයි. ඒවිදිහට අට කොටසකට බෙදලා සියලු රූපටික ඒවට බෙදලා දැම්මා. ඉනට මෙතන අත්ති සුක සම්පස්සන් අත්ති දුක සම්පස්සන් කියද්දී. ඔවු එතන දී අටුවාාව විස්තර කරනවා. මනාපියෝ පොට්ටබ්බෝ සුක සම්පස්සෝකායිවින්්‍යයන් රූපන්. අමනාපියෝ පොට්ටබ්බෝ දුක සම්පස්සවෝ කායවින්්‍යෙයන් රූපන් අන එවිදියට ඒක දෙපැත්ත බෙදුව. මනාපියෝ පොට්ටබ්බෝ සුක සම්පස්සෝ. අමනාපියෝ පොට්ටබ්බෝ දුක සම්පස්සෝ කියලා එක එතන බෙදල දැක්වුවා. ටහා විස්තරයක් එතන නැහැ තවයි කාරණයක් එතන නව එක අපි වේදනාව කතා කරද්ද එතනද අරගම් ඊළඟට දැක දටට හිට පස්සෙට නව විදේන වේදනක් කන්ඳෝ. විදේන්න වනහම චක්කු සෝත ගාන ජීවාකාය ඉන්ද්‍රිය එතන පහයි ඉතින්ද්‍ර පුර සිින්ද්‍රී ජීවිත ඉද්‍රිය තුරයි කටයි ඊට පස්සේ යංච රූපන් න ඉන්ද්‍රියන් මෙතන පදන මරගත්තේ ඉන්ද්‍රිය බේදයෙන් ඉන්ද්‍රිය රූපටික අරගත්තා ඉතුරු ර සියලු රූපටික න ඉන්ද්‍රියන් කියලා අරගත්තා ඉද්‍රී රූපාටයි න ඉන්ද්‍රියන් කෙලකිවාමතරෝක්ම ටිකයි කොටස්නමයයි ඒ විදිහයට සියලු රූපටික බෙතල දැක්වවා එතන දව ඉන්ද්‍රයන් කිවවා රූප දහනමකෙන් හද මුලු කීයද බතු ක කියෙන් දරගත්ත විසි විසි හතෙන්නේ දහලා වල තුරටි රගන්න ඉන්ද්‍රී රප කොමට ත හැමතනම වි හතෙන්නේ ද දන්න ද විසිත හත බද දම සංගන ක්‍රමට් යන්නන්නේ එතන රූප වි හතනය එකත් එතුොර දහනේ නැන හැදදි ෝ නේ කොම දෙන්න දහන මේ සුද්දාශ්ටක ක කියන තැන අටයි තකොට සබ්දයයි නමයයි ආකාශයයි දහයයි වි අත්ති දෙකයි කොළහායි විකාරතුනයි කොයි දොලයි දත්නේ දා හතරයි ලක්ෂණ හසරයිහබලින්කාරහරත්නේ ව ආකාස. යතකොත එතන නම්බිදෙන ටරපක්ු ට පස්සම් කක්දන ද දස විදේන එකට කොහමද බෙදුවේ. අ නඉන්ද්‍රියන් කියන එක දෙකට බෙදල පෙන්වා සප්පටිග පටික කියන කාරණය එත කොට එතට ඉද්‍රියරූපටික තන අටයි නඉන්ද්‍රී ටි බේද සපටික අපපටි තර ඇ දෙටි දොයින සපටික කිය දෙන්න බලවා සට සපපටි ම වන්න පුළුවන් වර්ණ ශබ්ද ගන්ධ ස් අපබ යතු නයි තොට හතරයි තුනයි හතයිෝ සපටි හටි වෙන කොට කොහද ගන්නේ ති ව හම දොලාහන්න න තොරනාදන්න නොන ආපෝරප දෙ ආකාස අකා ප දෙ විලරඒටිකාරගත්තා හම දොළහක් හැදයි අපටික රූප ටට දොලහක්කේ ඒ විදියට එතන දසවිදෙන රූපස්කන්දය අරගත්තයකි ඊලගට් එන්නේ ඒකා දස්ස විදේෙන එකකොස්සාකාරි අන්තිමේක එතවට එතනන්නේ චපු සවාත ගාන ජුවාකාය පහයි රප සබ්ද ගන්දරස පොට් බ පහයි යයි එතන ගත්ත ප්‍රසාද රූප පහරිට ගෝචරූප පහයි දහයයි ඊළඟටකොලොස්ටනක හැදවා යංචරූපන් අනිදස්සනං අපපටිගන් දම්මා ඇතන පරියාාපන්න අනිදස්සන වූ අපපටිග වූ ධර්මා යතන පරිපන්න සුකුම රූපටික එතන දි අර ගත්තා හනි දස්සන කියනෙ කමන ම රූපා තන ියට ඉල්ල තිීෙන කහොමට නිමන ම්මා තනය තුළ තුරුරූප සුකුම රූප ටික එතෙන්ට ගලපල අරගත්තයකි ඒ අනුව ඒකා දසවිධආකාරය අවුලක්කෙන් නෑ හදාගන්න පුළුවන් පොන්නන් ගැල ගලප පඩ බාන දම්මා ඇතන කොම දෙන්න කියලා දම්මා ඇතනය ්‍රිය ල ඉද්‍රිය ජීවි ඉද්‍රිය යම්ප ආකාස්සධාතු ආපෝ ලෞතා මුතා කම්බංජතා උපචති සවිතය ගැල පත පහලොන ආපෝ එනවා ආහාර එනවා හාකාසය එනවා ජීවිත රූපය එනවා තාම බවරූප දෙකේනවාවා විකාර රූපතුන එනවා තවසානයක තින ලක්කන රූප අහතරමෙන වි පහළුවක් ගලපන්න පුළුවන්තකොට දැ මේවි දිහෙටभිධර්ම बाාजीනේදී රප එකො ොළ ආකාරය එකට රूප බෙදල පෙන්වා ති මේක එකළො කාරය වනාට මේක බෙදන්න ගත්තාහම ඉවරයක් නතු ෙදෙනවානටව අතර ආකාර එක සිතු ආකාරය आද විසි ආකාරය විදිර බෙදෙන පොට සෑහෙන කල්ල्या නමක බදලක් අරගන්න මේ අඩුගාන දෙපාරක් පත් කළොත්න් සल ු टीික අවබෝධයක්ෙන පැහැදිලි අපිට මේ තමන්ගේ කය ගැනම නහි කරමි මේක කරනවනං පැහැදිල්ලි අවබෝධයක් එෙනවා විපස්සනාවට හොද පදනමක් වැටෙනවා. එරික කරගන්නුපුුළුව වන්නන් සැෑහෙන වටිනවා තින් පොඩ්ඩක් කාලය විඩංගු කරලා එක කරගන්නට ඕෝන. मොක දැත්තටම මාර්ගය කියලගන්න මාර්ගන් ගට වනාට ඒක විර කරපාඩග ලරරි න්නනි කරපඩගරන්න යන්නන්නේේ නතන තියන්නේ ප්‍රතිපදාාව වැහැටියට මේකනි කරගණ්ඩන අපි ඉති ඒ සඳහා සුදුසුම පදනම තමයි මේ රූපහණ්ඩේ තුළත් මේක දීලා තියන්නේ මොකද අපි ප්‍රධානම රූපේ මුල් කොටගෙනම තමයි आභාවය දැඩි කොටාරගන්නයි තනක් එ ඒ එකක කඩාගඩ මේ විදිට මසිකාර කර ලබිට අත්තභාව කඩාගන්න පුළුවන්න්නන් එතන දිතියෙන ඒ තුළ අර කියන මාර්ගාන් ගටම වැඩෙන්ඩත් පුළුවන් ඇත්තන මොකද මේකින් සම්මා දිට්ටිය වැඩයි එට සම්මා දිට්ටිය හරිට වැඩනට පස්සේ පහළ විය යුත්තේ සම්මා සංකප්පය වඩුවනේ එතකොට ඒ තුළ හැඩගැහෙනවා නං යමක් මොුණද වාචාකම්මන්තාජීව වෙන්න ඕනේ. එතකොට මේව සඳහාගන්න උත්සාහය විරියවෙන්නටෝ සම්මා වායාම වෙන්නට ඕනේ. වත්තුන සිහ සම්මා සතිය වෙන්නට ඕනේ. මේ තු විමර්ශනය තුළ ඇතිකරන සංසිදීම සමාධිය වෙන්නට ඕනේ. එම නම් ඒ විදිහයට බැලුවොතුන් ඇත්තටම. මාර්ගාංගට කටපාඩන් කිරීමන මේ කරන්නට ඕන මේ තුළ මේක විමර්ශනය කරගෙන ගියානන් හෝටමටිකලි අර කටන්දර ටික අපූරුවට ගොුණු වෙලා තියෙ දැ මේ විදිහට මේ ඒකා දස විධාකාරයේ දැක්කුට පස්සේ අටාව විසින්තාව පුංචි කාරණට්ටිකක් විස්තර කරල දෙනවා මේ රූපක් කාන්ඩය මේ විබේදනය කරගන්න යන විදිහෙදී මේක ඇත්තටම දීලා තියනෙ නාමරූප පරිච්චේදය සඳහා මයි මේ විධරමීම විදිර බෙදල දක්වඩ කියන්නේ ඒක එසේ වෙන්නට නං කාරණ හතරක් තුළ මේක දකිින්ඩ කියලා කියනවා මෙතනත් මේ අර ප්‍රකීණක විග්‍රහයක් වගේ යම් කිසි කොටසක් කටුුවාව තුළ විස්තර කරන්නේ ඒ සඳහා දෙන වචන හතර තමයි සමෝදානං සමුට්ටානං පරිණිප්පන්නං සංකතන් කියන වචන හතර ඒ අර්ථ හතර තුළ මේක තේරුම් ගණ්ඩ කියලා එහිදී සමෝදානන් කියලා කියනවා ස ඇතුළත් බව මේ 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 කාණ්ඩ විසි පහට සියලු රූප ඇතුළත් වෙනවා කියලා මේක විස්තර කරන්න කියලා අර මහා ගෝපාලක සූත්‍රයත් කිවන්නේ මේක මේ කොටස් වලට ඇතුළත් කියලා දැන ගන්ඩ ඒ විදිහටම විතර කර ගන්්ඩ කියලා අන්න එතන දී විස්තර වන්න දැන් එතන ද අපිගත්ත විසි පස් ආකාරය කියලා ගත්තේ ආයතන දොල හයි සුකම රූප පහළවයි කියලන මෙතන දීත් පෙන්නවා වෙන ක්‍රමයක් චක්කා තනයත් ඉඳල කබ්ලින්කාරා හාරය වෙනකං කොටස් විසි තුනක් තියෙනවා ඊළගේකනැත රපාදාාරූපටික ඊ අනුපාදාාරූපටික තුළ පොට්ටබා තනයයි ආපෝධාතුවයි තියෙනවා මේ අනුුව විසිතුනයි විසි අතරයි විසි පහයි කියලා විසිපස් ආකාරයක් මේ තුළ පෙන්නෙනවා එතන කාණ්ඩ විසි පහක් කියලා වෙන්න මේ කාණ්ඩ විසි පහ තුළ රූපේ රැස්වන ආකාරය නිැරදිව තේරුම් ගන්නවාන්නං අන්න ඒකට කියනවා සමෝදාානය කියලා. සහර වෙලාවකට මේ අදිවත්තු රූපයයටත් එක්ක ගැන්න ොත් මෙතන විසි හයක් වෙන්නට පුළුවන් ඒකත් ඉඩ තියල තියෙනවා එකටත්කමක් නෑ කියලා. ඊළඟට කියනවා මේ කාණ්ඩ විසි හයිං අ්‍ය වූ රූප නැත එතෝ අන්ඥං රූපං නාම නැත්ති. ඒකත් වැදගත් ප්‍රකාශයක් මොකද ඊට වඩා රූප තියන්නට බැහැ ඒක එහෙම විශේෂන් කියලා තියෙන්නේ අපිට දේශනාව තුළ තවාපිට හම්බ වෙනවා මිද්දරූප බලරූප සම්භවරූප ජාතිරූප රෝගරූප වෙන්න මේ විදිහට කියපු දේශනා කොටස් අපිට සමහර වෙලාවට හම්බ වෙනවා නමුත් මේ එතකොට කෙනෙක් අදහසක් වෙන්න පුළුවන් එහ මේ කාණ්ඩ විසි පහෙම පරිබාහිරවද එක රපටික තියෙන් එහෙමුණනොත් ඇත්තම රූපකීයක්ද. මෙවැනි සැකසංකා දුරු කරන්නට තමයි ඒ ප්‍රකාශය දුන්නේ ඉතෝ අනඥන් රූපන් නාම නත්ති. එහෙමඔඋුණනොත් නර අරතැංවල විස්තර කරපු දාහරණැකට මිදරූපය ඒක මොකක්ද වෙන්නේ ැ. මහර ැනකද රූප මදයගෙනන අදහසක් ආවට දම්ම සංගෙන අටාවේ ම මාක් කල්ල තියෙනවා පිටුව හාර්සේ විපයි සිංහල පිටුව ඉඳල හාර්සී විසි අට වෙනකං එක බලන්න්න කියලා. එහෙම එකක් සැබෑවෙන්ම නැහැ කියලා. මොකද එතනදී මිද්්‍යය කියන එක රූප මිද්‍යයක්ක් හැටියට වෙනම රූපයක් ගන්න එපා ඒ චෛතසික මට්ටමේ ඇතිවෙන කොටසක්. හෙනිසා හම එකක් රූපය තුළ දකිනට පයි කියලා ඊළඟ බලරූප කියන තැනදී ඒ බලරූප කියලා හඳුන්න පුදේ වායෝරූපය තුළ අඩංගු වෙන එක ආකාරයක් කියලා අරගන්නට කියලා ඒ වගේම දැන් උපචය සන්තති කියන දෙක තුළ අර සූත්‍රවල සඳහන් වෙන සම්බවරූපය අඩංගු කරන්නට කියලා සම්බව කියන්න ඇති වෙන උපදිනවා පහ හටගන්නවා පහල වෙන වගේ අර්ථයනි හිෙන ඒක අපි මෙහිදී දක්වපු උපචය සන්තති දෙක තුළ අන්තර්ගතයි ඊළංගටපත් අනිත්තක තිබුණේ රෝග රූපය රෝග රූපය කියල එකක් වෙනම නැහැ ජරතා අනිච්චතා තුළ අඩංගු වෙන ස්භාවයක් තමයි රෝග කියන වචනයස් මතු කරලා දක්වල තියෙන්නේ ඒ අනුව රෝග රූපය කි වෙනම රූපයක් නෙමේ ජරතාා නිචතාවන්ගේම ස්භාවයක් කියන එක දැක්වා එම නිස් සයිකිව අනන් ගරූපන් නාමනත්ති වෙන කොයියාආකාරය කර විස්තර කර පුරූප සභාවයක් කියන අදහසේන වචනය තිබුණත් ඒ සියලු වචන මේ කියනකාණ්ඩ විසි පහ තුළන් තර්ගතයි මොකද කාණ්ඩ විසිපා චක්කායතන දල ගබ්ලිින් කාර හරය දක්වාති බිච දශනාවයයටග කොටස් විසිතුනත් පොට්ට භායතනයක් ආපෝධාතුව මේ කියන කොටස් තුළ ඉතුරු සියල්ලු ආකාර රූප විස්තරවෙන්නට ඕනේ තම ඒරවාද විස්තරය ඟ දෙමනි කොටස මයි සමට්ටානන් කියල මෙතන විස්තර කළේ මොකක්ද කියන එක සමුට්ටානං කියනකොට ඒක සමුට්ටානන් දවි සමුට්ටානන් තිෙ සමු්ටානං චතු සමුට්ටානං සමුට්ටාන ඔය විදිහට මේ සමුට්ටාන බේදේ තෝරගන්ඩ දැන් ඒක සමුට්ටානං කිය කියනකොට ඉන්ද්‍රී රූපාට ඒ කර්මජව ඒක සමුට්ටානිකයි ඉට අමතරව විඤ්ඥත්ති රූප දෙක නිවාර්ෙන් සිතින් සිත විසින් විතරයි නිපද දෙවෙන්න හෙනම් වින්නත්ති රූප දෙකත් ඒක සමමුට්ටානයි ඒ අනුව ඒක සමුට්ටාන රූප දහයක් තියෙනවා. කර්මජයක සමුට්ටානටයි චිත්තජයක සමුටටාන දෙකයි. ඒ විදිහට ඒව තේරුම් ගණ්ඩ න දවි සමුට්ටාන උනහම දවි සමුට්ටාන උනහම සබ්දරූපයනවා සබ්දරූපය කියන එක චිත්තය නිසාත් ඇති වෙනවා රතුුවව නිසාත ඇති වෙන ර්මය නිසා හෝ හර නිසා බ්ද රූප තිවෙන්නේ නෑ එතු බඩ කෑගහනවා කියලා කියන්නේ තුජරපයක් මිසක් ආහරජුරුපයන් නෙමි විදිට තේරු ණ්ඩුව තකොටේ දවිසමුට්ටාන රූප සබ්ද රපය විතරයි තිස තිස්සමුට්ටාන උනහමකදද ගඩ පුළුවන් ලහුතා මුදුතා කම්ම්‍යතා ඒ කියන තුන ඇතිවෙන්නට පුළුවන් චිත්තජවස්සයෙන් හෝ උතුජ වසයෙන් පෝ ආහාරජ වශයෙන්. ඇති සමුට්ටාන. තැන් අව දක්වත් කර්මජව ලෞතා අමුදුතාකම්මජතා ඇතිවිච්චවක කතා වෙලා නෑ. හරි ඊළඟට චතු සමුට්ාන කිව්වා මිතුරුරූප සියල්ල නමයක් එතකොටයි පොට් අබ රූපය ආපෝරූපය, ලක්කන රූප දෙක ගෝචරරූප හතර ආකාසරූපය කියන ටික, චතු සමුට්ටා නයි කියලා කිව්වා ැ පොට්ට්බය සහ ආපෝෝ කියන්නේ මහාබූත මහාභූත හතර චතු සමුට්ටා නයි ඒ විදිහට ඒ ටිකරගන්න කිව්වා. නො ඔවුල් ලක් කන රූප දෙකක්ටාවන උපචේ සන්තති කියන ඒ දෙකත්වන්න එනවා එහිතන උපසිදත ඇති විතරයි නොචත් සමුට්ටා ගත්තේ මක රතා නික්්චතාක නො සමුට්ටානා කියට ගණ්ඩ කිව්වා.ඒ ජරතානිච්ෂතාව කිසිදු ධර්මයකින් උපදින දෙයක් හැටියට ගන්න පා ඉපදිච්චදී නැතිවෙන ස්භාවය. අනිච්චතාවට යන ස්භාවය. ඒ පදනම කරගන්නට කිව්වා. මොකද උපන්න වූ රූපය බිඳෙනවා මයි. එිනිසා. හමුතුුවෙන් ජරතා කියලෙ එකක් උපදිනවන්නේ ඉපදුනු රූපයේම ස්භාවය තමයි බිඳෙන එක ඒත් තමයි ඒ පදන අරගන්නට කියලා කිව්ේ එතකොට ඒ තමයි සමුට්ටානන් කියන කොටස එතකොට ඒ විශේෂ තැන් තමයි දැන්කම්ම සමුට්ඨාන රූපවු නහම දැන් අර සෙමර වලිග වගේ විශේෂ තැන්වල සඳහන් වෙච්චේවා කම්ම සමුට්ටානයි ඒ විදිහයට ඒක සලකන්නට කියල කිව්වා දැන් ඇතාට තියෙන දළ දෙක ඒ කම්ම සමුට්ටාන දෙයක් හැටියට ගණඩ කිවූ්බි ඊළංගට් දැන් එතකොට තමුණ දේ වගේ තියෙන දෙවියන්ට හම් වෙන උයන් විමාන පහළව මේක තොරම කක්ද ගන්නේ ඕ උතු සමු්ටා එහෙම විතරක් මධ තන දි කම්ම පච්චය උුතු සමමුට්ටාන වෙන්න ඕනේ කම පච්චේ ුතු සමුට්ටාන වෙන් ඕවා ොකදඒක කර්මයත් යම් දුරකට යමක් සිද්ධ කල්ලා තියෙනවාන්නේ ම පචේ උත් සමුටාන හැට ඒ අට්ුාව විස්තර කරලා දෙන්නේ වෙන කක්තියාර චක්කවර්ති රජ්ජිරුවන්ගේ චක්කරත්නය ඒක වඋනත් කම පච්ේ උත් සමමුට්ාන හැටියට දක්වල තියනම් ම මේ ඇ දල්ල වගේ දේවල් කොහමුද ගන්නඩ කිවේ කම්ම සමු කම්ම සමුටටාන රූ පැටියට ග්ඩ කියලතියෙන් කම්ම සවට්ටා රෝපව මත්තේ ැක්කමයි ඇදල කියන කහෙම ගත්තයි කියලා නමුත් ඒකදයකති සඳහන් වෙලා තියෙන් නිසා ඒකයි මගේක විශේෂෙන් මත්කිව්වේ ඒකයි සෙමර වලගේ තමයි තන උදදාහර දෙක දීල තියෙන කම්ම සමමුට්ටානට ගඩක්ක මේ දෙක මම බලන්නේ මොහද මන්දා කර නැ්ද ඒක මට මතක වි මංගත් අටුවාවේ නො විං ටවාවෙ ිපන් ගටුවාව එම නොව නොත් සන්නය ඒ දෙක විතරයිම ගත තියෙන්නේ ඒදකේ කරුණු තමා මං ඉදිරි කරනදඒ දෙක පඩගේ තිහාද මේ වංගරමත්යන මං එම දන්න ගරුප් එකට ප න්න බොහම පිසිත්වේවා ංගටවා වන ගන්න පුලන් කොටත්ත එක මක ඒ කොමටත් තියෙනවාව සන්නත්මං අරගත්ත මේක මේ තිබිටක ඩොටල් කක ඊළට දැම් වලාපුුල වැස්සවාගේ දෙයක් රිතුු සමුටාන හැටට ගණඩ කියන්නේ එතකොට්ඒකොට දැන් දව විස්තර කරන වැස්ස වැටිලා ඒ නිසාවිං පොළොවමන අද පොළොවතෙත් වෙලා පෘතුවි ගන්ධය පැතිරීම ඒ එතකොට අරගන්න කියනවා උත්තුපච්චය උුතු සමුට්ටාන කියලා එතකොට එම වැස්ස වැටීම නිසා බීජ පැළවෙල්ලා ඒන් ගස් හැදින වෙලාටේ බීජ පැළවීමට ඒ කරගණඩ කියන්නෙ උතු පච්ය උතු සමු්තාාන හැටියට තමයි සමුුට්ාන කියනකොස විස්තරවීම ඊළගට පරිනි පන්නන්නං කියන තැනද පත්යෙන් උපන් පත්යෙන් හටගත් කිය නර්ථ තිෙන්ට අරගන්න මනම් ප්‍රසාදු රූප පහයි ෝචර හතරයි භාව දෙකයි ජීවිත පොට්බ පෝ වගේදේවල් පරිණි පන්න කියලාරගන්න කිව්වා අපරිනි පන්න කියලා වි්න්නත්ති රූප දෙක ආකාස විකාර රූපතුන ලක්කන රූප හතර කියලා ගණ්ඩ කියලා කිව්වා නි්පස ව. පරිනිෂ්පණ කියල එතන අරගත්තේ ප්‍රත්තයෙන් උපන් ප්‍රත්තයෙන් හටගත් නර්ථය. එතකොට එත මංහිතන් එත නරග්ඩ නේ අර මොවාදපි නිෂ්පණ රූප දහ තියන්නේෙ. ඒටි විෙනස් වචනයකින් ඉදිරිපත් කර පෝ ගත්තමයි මත් දැක්කේ ඊීලංගට සංකත කියන එක පරිණිශ් පන්න සියල්ලම සංකතයි කියලා අනිවාරයෙන් අපට කතා කරන්න වෙනවා ඒ විදදිහට මේ කොටස් හතරට දාලා මේ රූප විභාගය තවදුරටත් විස්තරව අධ්‍යේනය කරන්න කියන එකයි එතනදී කිව්ව එතකොට සමුක්ටානන් කියන මේ විදිහට නිෂ්පන්න කියලා ගත්තොත් රूප පහලවක් නිෂ්පන්න හැටිය අර ගත දහයක්ක නිෂ්පන්න හැටියට මෙත නරන්ති නයි මුණේ තකොට පහලවයි දයි විසි පහ තුනක්කයින් කළේ මනුවද විකාරු ලප තු ආකා රූපයයිතාචය ඔයකම විේ සිංගලිය ගැන නෑහමටත් තමතක වෙච්ච තැක්වක ැ සමෝදානන් කියන කොඩෙන් නිදසෝක බෙදදිලාවේ සමෝදැන් මුළුරූප ටික මේ විසි පහට අතා ගඩංගු වෙන්නට ඕනේ එකලින් තමයිර මේ එක එකට ස්වාදීන වූ බෙදීීම හ තුරක් හතරක් කතා කරන්නම හතරක් සමෝදානන් ගැන කාරය එකක් පදන ඊල්ළඟට සමුක්ටාන ගැන තව පදනමගේ තර සමෝදාානන් වැට සලක පුවම තමයි අපි මේ පද ඊළඟ පපදනමේදී ඊට අනු රූපෝබේ දන්නේ එකිනිකින් ස්වාද වන වූ වචන හරක්්‍යතන දුන්නේ සමෝදාානන් සමුක්ඨානන් පරිණි පන්නංච සංකතන් කියලා සමා දෙක දැ මේ නිෂ්පන්න පහලවා වෙතකොට දැන් අපි දහටක් කියල ගන්නේ සාමාන්‍යෙන් මෙතන වෙනස් එකද මේීතියෙන් එතකට න ඒකඒක සුවර එකටම මං එක තුරුතු මොකක්දේ පහලො කියනවා විස්තර කරම් දාලා නෑ මගේ නැව බලනමටත්ේ කොදත් දැතමයිකම හයියිට්ුනේ මයික බලන්න එයිඒ එක පහලෝ ගත්තගේ පහලව පත්තේ උපන් පට ගත්ට සාද රූප පහයි ගෝචරරු ප හතරයි නම අයි බවරූප දෙකයි කොළහයි ජීවිතය අයි දොලාහයි දොලහයි ආහරිර නැ නමයි දොළහයි පොට්ලබේක් හැටිට තරගම් තියෙන්නේ පොට්ටබේක් හැටිටරගෙන අප ආහාර එතකොට එතකොට එනවන හටම අපිගන්න හට අහදාගනත අප අරගන්න පොට්ට බේතුනක් හටන හරි ඒක තුොට අවුලක්නෑ එතන ද නිෂ්පණන්න රූප දහටම තමයි රන් යෙන්නේ හරි ස පොඩි ප්‍රශ්නයක් අහන්න රූප සම්බන්ධය මෙතන තැන් අපි නිෂ් පන්ඩර් උප කියලාගන්නේ හර්මාදී අනිත් ප්‍රත්තියන් හටගන්නවා කියන තේරුමවෙන්නේ ද නිෂ්පන්් රූප දහට ගන්නේ කර්ම පය යගේ ජු ප්‍රත්‍යයන්ගේ හට ගන්නවා කිය නත් ඔ ඔ එතකොට දැන් එතකොට අප අර විින්්‍යතිරූප දෙක අපි චිත්්‍රජයි කියලා කියවාන. ඒක අනිෂ්පන්න වෙන්නයි ඒක මේවා ඒකට අයිති නැතිවෙන මොකක් දෙ එතන කොහොම දේතන ගන්න සාස ද විින්් අතිරූප චිත්තජරූප කියර ගන්නවා නමුත් එතක දඒක නිෂ්ාන් ඒකත් ම් සි හතුක් නිසානි හට ගන්නන්නේ එතන මොකද වෙනසේක අනිෂපන්න ගොට්ට වැත්නියයි කියන ඒක මං එදන භාවනාවට අපිට යොදාගන්න බැරිහිදනේද භාවනාවට ගන්නේ කර්මටයන ඒක උපාද කර්මජරූපටිනේ භාවනාවටක නි්පන්න කියන දැන ඕ එත මේද ජයතමත්ම එතන වෙනසක්තියනද භට ඕ නිෂ්පන්න කියලා කියන්නේ ඇතරම සත්‍ය වශයෙන්ම හටගන්න රූපණේ ඔ ය චිත්ත ජූනාහ හටගන්න රූපයක් නැවෙන මොකදද විත්තිය අත චිත්තජ කිව්වට එක සිතෙන් හිත නිසා වුුණට හිතෙන් හට ගන්නවා කියලා නෙම හිරෙක් කියලා ඒ හටගන්නහන්නමද අපි දැන් ඉරියව් වෙනස් කරනවා කියනකොට ඒකර රූ වෙනම පිහිට නිසා අපිට දැනෙන අදහසක් නේ හැද කායිදැ පවට ඒක මෙහමයි වෙන්නේ ැ ඇත්තටම සිතෙන් නිපදවන්නේ වායෝධාතුව අධික රූපයක් එතකොට වි්ඥත්තිය කියලා කියන්නේ ඒ රූපය ට දිසාවක් දෙනවා ඔයා ම තැනක ැති වෙන්න බැහැ තැන් මම අත උත්සන වනන් අත උත්සන වෙලා වෙදී අත සම් අතමූලික කොටගන්න ඇතිවෙන්න වූ ආයෝධාතු අධික චිත්තජරූපය ඇතිවෙඩෝනෙ කොතන ද මාපටැංගිල්ලද සුළගිල්ලෙද එහෙම එහම අන්නේ වගේ මේකට යම් දිසාවක් දෙනවාව ද ම අත උඩට උත්සනවනං ඒ වායෝධාතු අධ චිත්තජරුරූපය ඉපදිව යුත්තේ දැන්තියෙන්න ස්වභභාවයට වඩා විහල ක නං උසන ඉහළින් හරි ඉහල පැත්තට අනුරූපව තමයි කමේෙන් ආ ලාංග ං ලාං ලළඟ ිත්තජරපි ඇතිවෙන්නට ඕනේ එතරු විං්ත්තිය කියල ඇත්තටම කිව්වෙ අන්න ඒ ඇති වෙන්න වායෝධාතු අධික චිත්තජරූපය ඇති වෙන්න තැන ඇති වෙන දිසාාව පෙන්න එක තමයි වි්ඥත්තිය කිය ලා කිව් වචීවි්්‍යත්තියෙන් කරන්න අපි කොම න් කරන්නේ ේ ශබ්දය දැන් අපිට කොහොමද අ අකුරට අනුව මේ ඒ ඒ විදිහට සබ්දය ඊීට අඩුරුකෝ ගලපවන්නේ කොහොමද. ඒ ගැලපෙන විදිහට ස්ොරතන්තු හැදෙන්න්නේ කොහොමද බඩයි බඩද උටන්න බට ඉදලා උඩෙටන වායුව. යම් ආකාරයකට යොමු කළොත් තමයි ඒ ශබ්දය යට රූපදින්නේ අන්න ඒ විදිහට එතොට දැ කයිවි ජත්ති කල් ගන ලේසි කකායිවි ්ජත්තියන්නන්නේ එසේ ඇතිවෙන චිත්තජ රූපය ඇතිවිය යුක්තය කොත නද කොයි දිසාවෙද අන්නේ දිසාව පෙන්නන එක තමයි විඤ්ඥත්තියෙන් කරන්නේ එතොට ඒක සැබෑවටම රූපයක් නෙමේර නමුත් රූපයෙන් පරිාහිර ඇතිවන්නකුත් නෙේ ඒ අර්ත්තයෙන් ඒ රූපකී ලර ගත්තා හැබැයි ඒ නිස්පන්න රූපයක් නෙමේ හරි මම මම ගහලතේ දැන් නිස්පන්න නිෂ්පන්න කියලා බෙදන්නේ එක නිෂ්පන්න රෝප තමයි ඇ ඉලක්ෂනයට නංගල කර විදර්ශනාවට කරන්න පුළන් රූපහ ම හරිගල භාවනාව කරන්න පුළුවන්න එක විදර්ශනා භාවනාව කරන්ඩ ඕන නිසා ඒක නි්පන්න වුණා නෙමි මෙය නිෂ්පන්න නිසාය විදර්ශනාවට ගත හැකිවුණා ඇයි විදර්ශනාවට ගන්න හැමවෙලාවකම උත්පාදටිති බංගය රිජුව දකින්න පුළුවන් දෙයක්නේ එතකොට ඒක දකිඩ නං ඒවා සංකතධර්ම රිජ්ජුව පැතිවෙච්ච සංකත ධර්ම වඩමෝනේ ඒත් අපට හතුරගන්න පුුවන් වෙන්න ෝනේ හි උපාදය බංගේ අපට තේරුම් යන්නට මෝනේ න ඒක පැහදිලී නිෂ්පන්න රපයක් වෙන්නට මෝනි. එතකොට ඒ නිසා ඒ අපි මොකද විපස්සනාවට ගත්තා. තෝට නිෂ්පන්න රූප කලා බංකරේ ඒ ඒ අනුසාරය නෙමෙ දදකොට නෑ නි්පන්න රූප කියලා හැමවෙලා මොකේ රරිජුව ප්‍රත්තයෙන් හට ගත්ත නිසා. එතකොට ඒ නිසාවිංහෙහි උපාධය තේරෙනවා බංගය තේරෙනවා පැහැදිලිව අඳුරගන්න පුළුවන් වැනිසංගත ධර්මයක් තමයි අපි අනිවාර්යම විපසනාවට ගන්නේ අනිත්තක මේ පරමාර්ත ධර්මෝනින් සත්‍යය වශයමතියන පරමාර්ථ දීනවා නමත් පරමාර්ත අනුසාරයෙන් පරවාර්ත ධර්මතියනවයි. හරි එතකොට සත්‍ය වශයෙන්ම තිය පර්මාත්‍යටික තමයි නි්තනිම තර හටගන්න කියනෙක තමයි නිෂ්පන් රූප හටිගන්න හටගන්න රූපත් සත්‍යේ වශය හට ගන්න රූප විද්‍යමාන් ැ විං්ඥත්ති රූප වගේදේවල් සත්‍යය වශයෙන්ම හටගන්න රූප නෙවෙයි එ රූප ඇස්ුරන් අපික අගවන කියරන්නේ න වි්ඥත්තිය කනවට ඇවීම් වශයෙන් ඔසවනවාගේ නොට අපිට අසෝ එසවීම හැඟවීම අපේ නම අතක් උත්සනවායි කිය නමුත් රූපන ඇත්තනම සත්‍යය වශයම පහල වෙන්නේ ඒ චිත්තජ රූපටික තම ඉදිරී ඉදිරීම පාලවෙන්නේ නමුත් ඒ අපේ ඇගනොවාද උත්සනවායි කියලා වචන කතාග නොටත් ඒකයින මෙයා කරුණාවෙන් කතා කරනවාද තරහෙන් කතා කරන්නවාද කෙනෙකගේ වචන ශබ්දය ස්තුලින් අපිට හැගෙනම් එතකට වි්ඥත්ති වූ විත්යහත ජාන්තමත්ේ සමාවෙන් අර මම දැන් මේ කතාව කාප් නිසා රිතුට පච්චය මංගේ ඔබුතුමාර පශයක්කිව එක දකිින් නැතුව ඇති ඒකත් ඉදිරිපත් කරන්න දේක දැන් ජන්තමත් මබතුමට ඇවිස මේ සමවෙලා මට ඒකත් දැනගන්න හිතුන දැන් කර්මජරූප කියනේවා අපි මැර මැරුණට පස්සේ නෑනේ න එතකොට බාවරූප නෑන මලමනිියක් කිය එදාපත් හම හල තියෙනවා එතකොට තැන් ඔයි පරණේවඩන්නේ ටෙස් කරනවා කිය එතුට බාවරූප තියෙන විදික් නෑ නිහම බැලෝතින් එතුවට මට මංහලැලේ ජයන්තමහත්තේගින් ඒව කර්ම ප්‍රත්තියෙන් හටගන්න රිතුුජ රූපද කියලා. එහෙම හිතුවෝ තරිද කියලා ඒක පොඩක් කියලා දෙන්නසර පුලුවන්න දැන් පරණ බම ගෑනුද පිරීවිත කියර කුමටරි බලන්න පුලන්න මලමිනිියෙක වුණට කොටසක් කර දෙෙන බවරූප කර්මජරූප නං කර්මජරූප මැරුණ හම නැත්තම් එතකොට ටෙස් වෙන්නේ කර්ම ප්‍රත්තින් හට ගන්න රිතුජරූපද කියලා ඩන්නේ ටෙස් කරනවා කියලා කරන්නේ ත පැහැදිලියවම මල මනිියක තියනෙ රුතුජරූප විතරයි ෝ ඒක තම තකොට අර අ කොහොමදේ භාවයදැන් කාන්තාපක්ෂකිලව පරණ මැලමිමීවල හොයා ගන්න අපි මුොකෙන් එතකොටඒ කොහොමට කර්මජවලින් නෙමෙයි නම් භාවරූපය නැත්තං එක අර පං එක ජත මත හලරයා දැක්කලනෑ මහයේ ජාන්තමතට දැක්කරන එක කර්ම ප්‍රතිය හටගත්ත හිිත්තුජ රූප ිතරණන් ඉතිරවෙන්නේ මෙහිමයි මම දකින්නේ බෞතිකයේ අපි සලකන දීෙන්නේ එක කියන්නෙත් රූපකලාප රාශියක්. මද බුදුහාමුදුරුවෝ රූපකලාපය දේශනා කරලා තියෙන්නේ පරමානුව සල කළ නෙමේ පරමානුවටත් එහා ගිහිල්ලා. ඒ රියන ශක්ති විශේෂයයක් එතකොට දන්නේ එක කියන්නේ ඇතිවෙච්ච රූප කලා පරාශයක් ඇතිට යන්න ඕනේ. එතකොට යම් කිසි වෙලාවකදී කර්ම පත්යේ දැන් දැන් එකොට දැංඟ බතුමේ අදහස් කළ තිෙන්නේෙ දියන්නේ එක කර්ම පච්චයයයි කියලා කර්ම පැ කර්මය අර දැඟ ඔබුතු මකිපනව මාලිගා ඔය ඇත් ඔය දැඟ වගේ ආදැන් දෙවියන්ට හම් වෙන මේ ඔය මොනාද විමානයහම කර්මය ප්‍රත්තියෙන් හටගන් යුතුජ කියල කර්ම සම්මොකක් දේ වචනයක් කිව මේ මට මතක නයක එත් ඒ වගේ නැත්තම් ඒවට දැන් බවරූප නැත්තම් පරණ දේවල්ල බාවර කියන්නේ කර්මජයනි රිිතුජරූපවලින්ලු ොයා ගන්නවා නං මෙයා කාන්තාවක්ද පිරිමියද කියලලා ඒ මොක් දේරූපය කෙළ මට දැනගන්න ඕනේ හැබයි ලක්‍ෂ්‍රම හත්මියය කර්ම ජරප හැදනක චුතුයයට තිිත්තක්ෂණ දහතර පිසල නවතිනවා එකක්. ඒක තම පහරූප කියන්නේ ඒකාන්ත කර්මජ රූපය අගත ගව් කරගන්නතුව ඒකතමන් අහන්න දැන් අපි මාලමි තැන් අපි කියමු එක්සිටක් වෙෙලා කොන්ඩයක් හරි මොකක් අපි කිය මොක්හරයකින් ඔය පාරන්නයි පිරමිත් චරි කරි හොයා ගන්න මෙමයි දැන් අපි අපි මෙහෙමරගත්තොත් චක්කු වින්යය රූපන් චක්කු වි්ඥය රූපන් කියන තැන දේ චක්කු වි්න්න යුනේ මොකක්ද බර්න රූය විතරයි භාවරූපයේ චක්ක න්න යෙද නෑ නෑ අන්වක්ෂයකින් හරි බලන්න පුළුවන්ද බෑ බෑ ෑ දැ අහුනාද වැඩි ඔවු එහෙම නං අපි භාවරූපයේ දිහා බලන්න නෙමේ දියෙන්න්නේ යන ලයිස් කරන්නේ ඒද කැන දියන්නේයන්ලයිස් කළ බවරූපේ නෙමෙයි හොයන්නේ න්න න්න මහට දැන ගන්න හැවෙන්න පය බාවරූපයක් නිසා හටගෙන තියනවදේ වගේ රූපයක් කියන්නටන් වෙන ස අන්දුුරගන්න හැටිමං හිතුවේ හිත් කල්පනා කළ බැලුවේ මට ච කියන එක තේරුණා අන්වික්ෂයෙන්වත් බලන්න බෑ ඇතකට කොමත් වරූපය බලන්න බෑහෙම නමුත් ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවාන යා ඇැවිල්ලා දැන් ඒ ඔව රිතුජුරූපයකින් තමයි හොයාගන්න වෙන්න එතකොට ඒ අතේ අස්ති දෙක අරගත්ත නං අතේ අස්තිය ගෑනු අතකුයි පිරිමි අතකුයි අස්ති දෙක දිහා බලලා අ මොකක්ද අන්වරාස්තිය අවරාස්තිය දිග වැඩී ගෑනු වෙක් කියෙනාගේ පිරිමෙක්කෙනගේ අන්වරාස්තිය කොටයි හරි අර ඒ විදිහට හොයාගත්ත හැකි ඒවකි තවඩක් කිය වති හොයා ගන්ඩ කුල්ලට අරගත්තනම් පලර්ග හැනියකගේ පිරිමියාගේ යිට වඩ කොටයි. එතකොට රස්සටරගත්තන පිරිමියග රස්සට දිගයි හැනියකරත්සට ට වට සාේක්කක් කොටයි ද ගොඩ රුණුවලින් වාහ ගතොට ඒවා පිට ගඩවෙන්නේ ලමිියකහිවන රපල. අදි නමුත් දැන් මෙතැන ප්‍රශ්නය වනේ බවරූපද ඇත්ත බවරූප දෙක ඒකාන්ත කර්මජ තමයි. बारूप केनेचक ने सा बा हो वि हो मेंपानाम देखानेपा නිसा නිसा दं खातावंगे हटने रूप तिनाने खा्य में නිसा सभाव एक यह रूप ह अंद्रोजन है र ह रपाट दैंग ඒක හැදෙන්නේ භාවරූප කියන එක ප්‍රතිසන්ධයක් සමගම ඇති වෙනවා එසේ ඇති වූ භාවරූපය යමක්ද ඊට අනුරූපව කය ගොඩනැගෙනවා එතකොට භාවරූපය නොතිබපු තියෙන නිසා තමයි ඒ එතන ගොඩනැගුණු කය යම් ස්ත්‍රියකගේ ආකාරයෙන් හෝ යම් පුරුෂ විලාසයක් හ අර්ගනය එක ගොඩනැගුණි දැ භාවරූපය කියන එක මුළු ශරීරය පුරාවිහිධී තියෙනස්වභාවයක් ප අර රූපසුහතර හැල දැලකුවත් අදෝකාය ගරුදවකායි හැමතැනම සලකුවත් එක තිබුණ ගවානඒඒ අනුම භවරූපය කන ශරිදය පුරා පැවතිච්ච ඒකා අන්තකර්ම ජුරපයක් මයි නමුත් ඒ එක දියන්නේ නෙමයි ඒ එතකොට වෙනස් තැනකූත් දෙෙමේ ඒ විදිට එක සරක රගණඩ වෙනවා ඒක මූලාස්ත්‍රය කියල හොයා ගණඩ වෙනවා මූල සභාවයල විද්‍යාව තුළ විස්තර වෙලා නෑ එක ම විස්සරන්න ඇති ම ම හිතුව නිකං අර ඩැන්වය දෙවියන්ගේ විමාන මගේ කර්මය නිසා හටගන්න රූපයකින් තමයි හොයා ගන්නවා ඇති එකන කර්ම භාවයට අනුව හැදන රූප තියෙනනෙ කටව ඇට වගේ සතිබවාගේ ඒවැන් හොයාගන්න ඇති කාත මම තේරු කරන්තයන මෙමයි ප්‍රතිසන්දීදී පහල වෙන්න විඤ්ඥානයක් වි්ඥානය පහල වෙනවත් එක්කම විඥානපච්චය නාමරූපන් ඒ විඤ්ානය විසින්හ එතනදී ඊට අදාළ චෛතසික ධර්මටිකත් ඊට අදාල කර්මජරූප ටිකත් ඇති කර ගන්නවා. එසේ ඇතිකර ගන්නේ ඒ අදාළ කර්මය විසින් ඇතිකරපු විඤ්ඥානයට අනුරූපව. හරිද. කර්ම සරික්ක විපාක කියලා බොහෝතැන් වල පිට පෙන්නන්නේ කර්මය නාමයක් ඒනම් විපාකයක් නාමයක් හැටියට එයන්ුවයි සිත එතෙන්ට ඉස්සර හට දාළ පෙන්නුවේ සිත විසින් ඒ අදාළ කර්මයට අනු රූප වූ රූපයක් එතන ගොඩ නගා ගන්නවා. ඒක හරියට බාසුම් නැහේ ගඩුල්ලච්චු අරගෙනනවා ගඩඩු කපන තැන තියෙන පස් දාලා ගඩල හදාගන්නවා අන්න ඒවාගේ වැඩක් න මේද වෙන්නේ ස දැම්මට එක තරු හොඳයි ගොඩක් පඒ එක ප්‍රහැදිලියුණ අන්න වගේ මේ ම සකච්චාවට එක විරනම ගොඩක් සතුට ගොඩක් මට තිගන්න දවල් කේ මටත හරියටම මිස්තර මතකන අපි විද්‍යාවටිඉගෙන ගන්න අට කරලා තියෙනවා පිරිමියයගේ ජාන x ජාන කියලා ගෑනුවගේ xක්xක් කියලා එතකොට උපතේදී ඇතිවෙන ඒවා ඒ ජානස්වභාවේ සහර විට මලමිනියක තියෙන්න ඉද තියනවා. එක කියන්නේ විසිතුනක් තියෙනවා යුගලවශයෙන් ඒවැන් එකක් තියෙනවා එක් කියලා ගෑනු අයගේ එක්සයි කියලා පිරිමියගේ අන්න ඒවැන් ඔහෙනවා වෙන්නක් පුළුවන්. ඔ ඇත්ත මේ එක තමයි ද දර්කද ඇතුළටම ගිල් හොයන්න එතනී ඔව් වර්ණදේය බෙදල හෙව්ුවොත් වයි පදනවා මත තමයි හොයන්නේ . ඒ අන්තිමට පෙළූ කර්මය මත තමයි පදනම් වෙලලා ැ පිල්මි ජවිතයක්කෝ ගෑන ජීවිතයක් ලබනෝ කියනකම කර්මයය හේතු කරගෙන සිද්ධ වෙනවා නම් ඉතුරටිකරත් ඒක දිගුවක් හැටියට යනවත් තම අපැේ නන ඇඇරට කර්ම පච්චේ උතු කියීනෝගේ දෙයක් හහිත අපිට හිතාගත් හැකි ඒ වගේ දෙයක් තමයි වෙන්න කිමතරන ඒක හිදන්න බෑ මහත්තයක් ඉජුතයම් පස කරමජරූප ඇතිවෙන්නේ ජත කර්මපච්චය යුත්තු කෙලා හරි දැන්ස ඔයා කිෝගගේ කෝම සෝම් ගැනේද කිවව මහිත ඕ ඒරි ඒ කර්මය නිසා නම් ඒක හරි ශ්‍රීමතීම හත් එහෙම තම හිතන්න වෙන්නේ ගැම් පැහැදිලි කර්මයරූප බා රූප කෙලා ගන්නබෑ කර්මජ නැති නිසා ඒක ප්‍රත්තිවලා ඇැදදින යම්කිසි රූපය රිිතුජයකක් වෙන්නම් ඒ ප්‍රශ්නය හරි ඒ හිත්ලා ජයන්තමහත්තම ලියේැරය මලමිනි අපපරික්ෂකනට උකුල් ඇටවලින් යන්න පුළුවන් ගැනුද පිරිමිඳද හල උකුල් ඇටවල පීටීම ස්වභාාවෙන් වෙනස් දෙගොල්ලකි. එක තමයි ශ කෝමාරි මගේ ප්‍රශ්න විසදුරා ගොඩක් සරට ජායන්තම හත්තට වීමමතිම හත්මට හැමෝද. හරි එහෙම නං අද දවස්සේ මංගිතනවා විලාව ො අම අරයි. අපි මෙතකින් නවත් සාකච්ඡාව අපි ලබන සතිීමන වේදෙනස්කන්දය පටන් ගනිම අපිධම් ානය කොටස කතා කරන්න හයකටක් දීර්ගව යැයි කියලා හිෙනවාතා ඔබ මහත්නයාට පුළුවන්න්නං මේ කරන මේ ෆෝන් එක පීජ ටික අපිට මේ පීජF වසෙන් දාන්න පුළුවන්න්නම් ගොඩා පින් හරි හරි මවන්න නමට ප කන්න බම ප main jadiගේ ला kang mewaangga ගේම ඔබාප නමින් මිය පරලොවගේ යම්කි සිඥාතිවරයෙක් මේ පින් බලාපොරොත්තු වෙනවාන ඒ හැම මත් ඒ කාරෙන්මස් පින් අන්මෝදන් වෙත්වා අවසානය ඔබා පැහැම දෙනාටමත් ජාමර නිවානය සඳහාම මේ සියලුකු සල් හේතුවේවා වාසනාවේවා උපනනිශ්‍රේ වේවා තාත්නා කරමු සදු සදුසාම දෙනටම තිරවන් සරම තෙර ස ප බ සර ය ප්‍රමාණ පිෙර මහත්වය සිරමශන සදනට තෙරවාසරණයි තෙරවාස හ නාඩමව තෙවන් සරණය බොහම පි